හොඳයි සාදු. 2019 වසරේ 3 මාසේ 17 වෙනිදා භාවනා වැඩසටහන. සබ්බ රසෝ ධම්ම රසෝ ජිනාති. සියලුම රසයන් අතර ධර්ම රසය ඒකාන්ත වශයෙන්ම දිනනවා. ඒ ධර්ම රසය අපද භුක්ති විඳිමින් මේ පැමිණ සිටින සියලු දෙනාද භුක්ති විඳිමින් සිටිනවා. තම තම නැන පමණි. තම තමන් සංයෝජන දුරු කරගත්ත තරමට, ධර්මය අවබෝධ කරගත්ත තරමට ධර්ම රසය විඳිනව ඇති. මාර්ගඵලලාභීන් වහන්සේලා ධර්ම රසය විඳින්නේ ඒ ඒ මාර්ගඵලයේ තියෙන ස්වභාවයට අනුව. සෝහාන් වෙච්ච ආර්ය ශ්‍රාවකයා සෝහාන් මාර්ගඵලයේ සුව විඳිනවා. සකදාගාමී තත්ත්වයට දියුණු වෙච්ච කෙනා සකදාගාමී තත්ත්වයේ සුව විඳිනවා. අනාගාමී තත්ත්වයට දියුණු වුණු කෙනා අනාගාමී ඵලසුව ධර්ම රස විඳිනවා. අරිහත් ඵල සමාපත්තියෙන් නැගී සිටිය උත්තමයා අරිහත් ඵල සමාපත්තියේ සුව විඳිනවා. එනිසා ඔබ අවබෝධ කරගත්ත තරමට, කෙලෙස් ප්‍රහාණය කරගත්ත තරමට, ආසවක් ක්ෂය කරගත්ත තරමට ඔබ මේ සුවය විඳිනවා නේද කියලා ඔබ තුළින් ප්‍රත්‍යක්ෂ කටයුතුයි. මේ ලෝකේ රස විඳින්න තමයි කවුරුත් ආස. නමුත් බොහෝ දෙනෙක් දන්නවද නියම රසය, වටිනාම රසය, පැහැදිලි නිරවුල්ම රසය, වින්දනය තිබෙන්නේ ධර්මය තුල බව? සුවිශේෂී පින්නතුනේ මේ ධර්ම රසය, මේ ධර්ම රසය දුකට පෙරලෙන්නේ නැහැ. ඒ නිසා තමයි සුවිශේෂී වෙන්නේ. ලෞකික රසයන් තිබුණත් ලෝකේ ඒ ඕනම දෙයක් උමතුවට, දුකට, පීඩාවට පෙරලෙනවා. ඒ නිසා ඒක විශිෂ්ට රසයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා අදුක්ඛම සුඛ, දුකට කිසිම සේත්ම පෙරලෙන්නේ නැති සුවයක් තමයි ධර්ම රසය. ඉතින් දහම් රස විඳින, සුව විඳින පින්නතුන්, මේ දහම් රස සුව තව තවත් වර්ධනය කරගන්නට වීරය ඇති කරගන්න ඕන, සතිය ඇති කරගන්න ඕන, ප්‍රඥාව ඇති කරගන්න ඕන. මේ දහම් සුවය රසය තව තවත් වර්ධනය කරන්න. රන් කරුවෙක් ඒ රත්තරන් වල දිස්නේ ලබා ගන්නේ අපි දන්න වචනය තමයි, ඒක පොලිෂ් කරලා, එහෙම නැත්නම් මැදලා, පිරිමැදලා. ඒ රත්තරන් වල තියෙන උපය දිලිසීම ලස්සන ගන්නවා. ඒ රන් කරුවෙක් කරන වැඩක් ඒක. ඒතකොට අපි මොකද්ද කරන්නේ? ඕ, රන් කරුවෙක් කරන්නෙත් පින්නතුනි කුණු දුහවිලි, ඒවයි බැඳිච්ච තෙල් වගේ දේවල් දුරු වෙනකන් අර පිරිමැදලා තමයි උපය ලබා ගත්තේ. රජස් දුරු කරලා, දුහුවිලි, කුණු වැනි දේවල්. අපි මොකද කරන්න ඕන? අපේ සිතෙත් තියෙනවා රජස්. ඒවට කියන වචනයක් තමයි කෙලෙස්.
මෙන්න මේ රජස් දුරු කිරීමේ වැඩපිළිවෙලේ තමයි අපි ඉන්න ඕන. අපි තේරුම් අරගෙන තියෙනවා ලෝභය පුරුදු කළ යුතු ධර්මයක් නෙමේ කියලා. ද්වේෂය පුරුදු කළ යුතු ධර්මයක් නෙවෙයි කියලා දන්නවා. ද්වේෂය පුරුදු කළ යුතු ධර්මයක් නොවේ, ලෝභය පුරුදු කළ යුතු ධර්මයක් නෙමේ කියලා තේරුම් අරගන්නවා. ඒකට මෝහය පුරුදු කළ යුතු ධර්මයක් නොවේ කියලා තේරුම් අරගන්නවා. දැන් එවැනි ආකාරයේ සිත් පහළ වෙන විට මොකද කරන්නේ? එවැනි ආකාරයේ සිත් පහළ වෙන විට එවල එවලෙම ඉවෙන් අත් මිදිනවා. උදාහරණයක් කියතොත් සමාජයෙන් අපි හතුරෙක් දකිනකොට මඟ අරිනවා වගේ. සාමාන්‍යයෙන් අපි කටුවිත්තක් දැක්කහම අඩිය තියන්නේ නැහැ, මඟ අරිනවා. වලක් දැක්කහම ඒකට පණින්නේ නැහැ, වැටෙන්නේ නැහැ, අපි මඟ අරිනවා. ඒ වගේ සර්පෙක් දැක්කහම ඕ මඟ අරිනවා. ආන් ඒ වගේ තමයි තමන්ගේ කෙලෙස් දැක්කහම මඟ අරින්න ඕන. කෙලෙස් කියන වචනේ තේරුම පින්නතුනි කෙලෙසනවා කියන එක. එතකොට තමන්ව කෙලෙසන, තමන්ගේ හිත අපිරිසුදු කරන ඕනම දෙයකට කියන වචනේ මොකද්ද? කෙලෙස්. කෙලෙසන නිසා කෙලෙස්. මොනවද කෙලසන්නේ? තමන්ගේ සිත කෙලසනවා, තමන්ගේ මේ ආත්ම භාවය කෙලසනවා, සාංසාරික ආත්ම භාවය කෙලසනවා, දුකට ඇදලා දානවා. අන්න ඒක නිසා අපි ඒවට කියනවා කෙලස්. ඉතින් සැබෑ ලෙස අවබෝධ කරගත්තොත් පින්නතුනි අපි අනිවාර්යෙන් කෙලස් වලට අකමැති වෙනවද නැද්ද? අකමැති වෙනවා. සර්පයා හරියට අවබෝධ කරගත්තොත්, පොඩි ළමයෙක් සර්පයා ගැන අවබෝධයක් නැහැ. ඒ නිසා මොකද කරන්නේ පොඩි ළමයි? සර්පයෙක් දැක්කොත් අල්ලගනි අතින්. දන්නේ නැති කමට දෂ්ට කරනවද නැද්ද? දෂ්ට කරනවා. එතකොට ළමයාට හානියක් වෙනවද නැද්ද? හානියක් වෙනවා. මොකද්ද හේතුනේ? නොදන්න කම. ළමයා ළඟ තිබුණු අනවබෝධය. එතකොට ධර්මයේදී අපි මතක් කරනවා මේ වැඩිහිටි වෙච්ච ළමයි අවිද්‍යාව නැමැති නොදන්නා කම නිසා කෙලෙස් නැමැති සර්පයා අල්ලගන්නවා. කෙලෙස් නැමැති සර්පයා අල්ලගෙන ඒවයින් දෂ්ට කරනවා. ඊට පස්සේ දුකටපත් වෙලා පීඩාවටපත් වෙලා කෑමොර දෙනවා. ඒවයි විස සිත පුරා දුවලා. සිත පුරා දුවලා, සිතෙන් ගත පුරා දුවලා. එහෙමනම් මේ කෙලෙස් වලින් දෂ්ට කෑම වළක්වා ගැනීම සඳහා කෙලෙස් සර්පේ කොට සලකලා, කටුවිත්තක් කොට සලකලා, ප්‍රපාතයක් කොට සලකලා අපි ඒවයින් මගහැර යන්න භයානක තැනක් මගහැර යනවා වාගේ මගහැර යන්න උත්සාහ කරන්න ඕන. ඉතින් මේ ලෝකේ පුරුදු වෙලා ඉන්නේ තරහ ආවහම තරහ අල්ල ගන්න. ඒ නිසා තමයි ඔය ශිවරු ළඟට ගියාම, මහා පඬිවර ස්වාමීන් වහන්සේලා ළඟට ගිහාම මේ පුජ්‍යලයා මැන බලනවා. මේ මිනිහා තරහ යන කෙනෙක්ද, තරහ අල්ල ගන්න කෙනෙක්ද කියලා බලනවා. මේ මිනිස්සයා අපහැදෙන මිනිස්සෙක්ද කියලා බලනවා. අචල ශ්‍රද්ධාවක් තියෙන කෙනෙක්ද නැද්ද කියලා මැන බලනවා. තේරුණා නේද? මේ මිනිස්සයා පරිත්‍යාගශීලී කෙනෙක්ද කියලා බලනවා. මේ මිනිස්සයාගේ හිත කපටි හිතක්ද තියෙන්නේ කියලා බලනවා. මේ මිනිස්සයා බොහොම සාධාරණ යහපත් මිනිස්සෙක්ද කියලා මේ හැම දෙයකින්ම මැන බලනවා. ඒ වගේම මනස සිහියෙන් කටයුතු කරන කෙනෙක්ද කියලා බලනවා.
ඇයි එහෙම බලන්නේ? ඒ වගේ ගුණාංග තියෙන කෙනෙකුට පමණයි පින්නතුනේ ධර්මය පිහිටන්නේ. එහෙම නැත්තම් ධර්මය පිහිටන්නේ නෑ. අපි භාජනයක් ගනිද්දිත් බලනෝනේ මේ භාජනය ශක්තිමත්ද කියලා බලනවා. රත් වෙනකොට පුපුරයිද කියලා බලනවා. මේ භාජනයේ සිදුරු තියනවද කියලා බලනවා. ඒ වගේම මේ භාජනයට දරා ගන්න ගැනීමේ හැකියාව තියනවද කියලා බලනවා. ඊට පස්සේ තමයි අපි මේ වළඳක් උනත් ගන්න මේ විදිහට පරීක්ෂා කරලා. ඉතින් පින්නතුනේ ඔබේ සිතත් එහෙම ලෝකේ පරීක්ෂාවට ලක් කරાવી ලක් වෙමින් පවතිනව ඇති. මුලින්ම ඔබට පරීක්ෂාවකට ලක් වෙන්න කලින් ඔබට පුළුවන් උපකල්පනය කරන්න. උපකල්පනය කරන්න පුළුවන්. කෙනෙක් හිතන්න පුළුවන් ඒක හොඳ නෑ කියලා. අපි හිතමුකෝ තමන්ගේ ඉන්නවා. තමන්ගේ හිත බැඳුණු කවුරු හරි ඉන්නවා. මාවෙක්, දුවෙක්, පියෙක්, ස්වාමියෙක්, ස්වාමිදියණියක් වෙන්න පුළුවන්. කවුරු හරි වෙන්න පුළුවන් තදින් බැඳිලා ඉන්නේ. අපි හිතමු ජීවිතේ ජීවත්ව සිටියේදී සමුගෙන යනවා. කියන්නේ පා වෙලා අයින් වෙලා යනවා. මොන වගේ මනසක්ද ඇති වෙන්නේ, මොන වගේ සිතුවිලිද ඇති වෙන්නේ, මොනවද තමන් කරන්න කියලා බලන්න. තේරුණා නේද? එහෙමත් නැත්නම් ජීවිතෙන් සමුගෙන යනවා. කවදකරි තමන් බලන්න ඕන, උපකල්පනය කරලා බලන්න ඕන, ඇත්තටම තමන්ගේ හිත ගන්න පිළිතුර මොකද්ද, ගන්න නිගමනය මොකක්ද කියලා බලා ගන්න. ආන්න ඒකෙන් තේරුම් ගන්න පුළුවන් තමන්ගේ හිතේ ස්වභාවය. ඊළඟට තමන්ටත් කවදක හරි, ඒක අනුන්ගේ දිහා විතරක් නෙමෙයි බලන්නේ, තමන්ටත් කවදක හරි ඕ ඒ හැමදේම දාලා මැරිලා යන්න සිද්ධ වෙනවා. මහා ලොකු කාලයක් නෑ, තා අවුරුදු 50ක් ඇතුළත. යම් කල්ප කෝටි ගණන් සිය ගණන් තියෙනවාගෙනේ. තා අවුරුදු 50ක් 60ක් ඇතුළත මෙතන ඉන්න අය කෙනෙක්වත් දකින්න නෑ. මං ජීවතුන් අතර හිටියෝ 2050 හරි දේශනයක් කරොත් එමු. මෙතන එක්කෙනෙක්ක ඉඳීද? මේ ඉන්න එක්කෙනෙක්වත් නැහැ. ෆොටෝ එකක් පෙන්නලා කියන්න වෙන්නේ මෙන්න මේ වගේ කට්ටිය ඒ කාලේ බණ ඇහුව ඇවිල්ලා කියලා. දැන් ඊළඟට මේ හිතට මේ උපදේශය අරගෙන නිවැරදි ප්‍රඥාවක් හදා ගන්න ඕන. අතහැරීමෙන් යුක්තව ඇත්තනේනම් මොනෝද මෙච්චර මේ අල්ලගෙන අරකට මේකට මිරණ්ඩු කරන්නේ? ඈ මාත්‍ය පොඩ්ඩක් රෑ වෙලා ආවයි කියලා රණ්ඩු කරනවා. ඈ කෑමකට ලුණු මදි කියලා රණ්ඩු කරනවා. තමන්ට මාලයක් අරන් දුන්නේ නැහැ කියලා, කරාබු අරන් දුන්නේ නැහැ කියලා රණ්ඩු කරනවා. ඇඳුමක් අරන් දුන්නේ නැහැ කියලා රණ්ඩු කරනවා. අරයාට ලොකු එක දුන්න, මට පොඩි එක දුන්න කියලා රණ්ඩු කරනවා. ඉතින් බලන්න, එතකොට මේ දේවල් මේ ඥානය පහළ වුණාම ওই රණ්ඩු එකක්වත් එයිද? එන්නේ නැහැ. අඩු බුද්ධිය නිසා තමයි, අඩු ඥානය නිසා තමයි ඔය ඔක්කොම රණ්ඩු වෙන්නේ. පන්සල් වල එහෙම තියෙනවා, අරයා ලොකු වුණා, මෙයා ලොකු වුණා, අරයා ලොකු කරගත්තා, මේ ලොකු කරගත්තා, එහෙ මේ කියලා හරි රණ්ඩු. මෙහෙනම්නේ මේ කවුරුවත් එන්නේ ලොකු වෙන්නවත් පොඩි වෙන්නවත්, කවුරුත් ධර්ම අවබෝධයේ පිණිස තමයි මහන්සි වෙන්නේ. ලොකු කෙනාටත් පොඩි කෙනාටත් ඉතින් ඉන්නේ ආනන්ද හාමුදුරුවම තමයි. ඒ අතර කවුරුත් නැහැ.
वन मैन शो है काट को आगे आई कि वो की हुआ इच्छराई फाइनल आंसर आई दिन तुंदरे के लिए कल आरे में केला हने अन्नू ने एम काटी हिटियाते हैं उदाउ कराने सब आवतीला ऐसे लो दिन आम ओ हित दिया तमाम बालाने මේ හිත පරදින්න කැමති නෑ. එහෙම නේද? දැන් ඔබගෙන් අහුවොත් ඔබ අල්ලපු පුටුවේ ඉන්න කෙනාට පරදින්න කැමතිද? නෑ මං කැමති නෑ යාට පරදින්න. මම මොකටද? මම කවුද? එයා කවුද? එහෙම හොයන්න බැලුවොත් එහෙම හිත ආනවද නැද්ද? එහෙම හිතනවා. පරදින්න කිසිම හේතුවක් නැහැ මං එයාට වඩා උගත් මට එයාට වඩා ධනෙ තියෙනවා මට එයාට වඩා තියෙනවා මට ඒ මට නැති වුණාද අපේ පුතුන්ට දිනනවා කියලා හරි සමහර වෙලාවට මොකක් හරි හේතු සාධිත අපි කවුරු පරදින්න කැමති නැහැ තව කෙනෙකුට හරි කමක් නැහැ ඒකට ඕන්නේ නැහැ එහෙම පරදින්න ඕන්නේ නැහැ ඔබ කැමතිද බුදුහාමුදුරන්ට පරදින්න බුදුහාමුදුරුවන්ට පරදින්න ජේසුස් වහන්සේට පරදින්න ඈ නබිතුමාට හරි පරදින්න මං හිතන්නේ ඒ ශාස්ත්‍රවරු හොඳ අය පස්සේ ඉන්න මිනිස්සු තමයි සවුත්තුනේ කියලා ඒ නිසා අපි ඒ ශාස්ත්‍රවරුන්ට ගරු කරමුකෝ මේ වනචාරී මිනිස්සු කොහොම හරි දහමට ගත්තට පරදින්න කැමැතිද අපි බුදුහාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ පුජ්‍යලේක් වශයෙන් ගත්තොත් පරදින්න කැමති නෑ. පින්නතුනි කොච්චරද කියනවනම් බුදුහාමුදුරුවෝ බුදු වෙලා ආවත් පවුලේ ඥාතීන් වැන්දේ නෑ කිව්වහම මනපොතේ තියෙනවනේ නේ. ඇවිල්ලා මහරජතුමා එහෙම වඳින්නේ යසෝදරා වීතින් කොහොමත් ඉතින් කකුල් දෙක අල්ලන් වැටට එක්කෙනා නේ. එයා කොහොමත් කකුල් දෙක අල්ලගෙන වැටිලා ඇඬුවා තමයි. අනිත්‍යුම් රාජාභරණ දාගෙන ඔටුනු දාගෙන බෙල්ල කෙලින් තියන් ඉන්නෝ කොන්ද පාට් කරලා වඳින්නේ. අපේ තාත්තා වගේ. ඒ යකත් වඳින්නේ. ඌ පොඩි ළමයෙක් හරි කවුරු හරි එක්කන් ඇවිල්ලා අද දෙක එකතු කරලා පොඩි ළමයට කියලා වන්දෝන ඒ විදියට චුට්ටක් වඳිනවා අර මාන්නේ තියෙන හොඳට අර පසක බීඩ වල අර සද්දායෙන් ඔළුව තියලා එහෙම වඳින්න බෑ අම්මා වඳිනවා ඒ වගේ තාත්තා වඳින්නේ මාර යකි ඒ උනාට බණ ටික අහගෙන යනවා බරන්ටි ගහලා කියන හොඳයි කියලා මේ බණ එපා වෙලා හිටපු එක නිකන් හාමුදුරුවරු ගණන් ගන්න වැඩි ඒ වුණාට මගේ බණ ටික අහනවා ඒක ලොකු දෙයක් ඒ මොකද්ද ඒ තමයි ඕ පීතෘමාන්නේ මේ මගේ කොල්ල මේ පොඩි එක මම මූට කණෙන් ඇදලා ගහලා අදලා දින් මූට වදින්න මං කියලා හිතෙනවා ඒ හැටි නමුත් කවදක හරි සැබෑතනට ආවොත් ආධ්‍යාත්මික පරිවර්තනයක් ආවොත් තමා තුලත් පුජ්‍යලය නැති වුණොත් මෙතනත් පුජ්‍යලයක් නැහැ කියලා දැනගත්තොත් මාන්නය සිඳෙනවා මම බලනෝ පින්නතුනේ පෞද්ගලික වශයෙන් මට කොතනද ජීවත් වෙන්න බැරි කොතනද ඉන්න බැරි කියලා බලනවා මානසික වශයෙන් බලනවා ගහක් මුල ඉන්න බැරිද ගල් ගුහාවකට ගිහිල්ලා ඉන්න බැරිද කොතනද ඉන්න බැරි රජමාලිගාවක ඉන්න බැරිද අතේ සතේ නැතුව ඉන්න බැරිද
සියල්ල ඇතුව ඉන්න බැරිද? අරම වෘතත් නෑ පින්නතුනේ. හැම තැනකම බුදුහාමුදුරන්ට වැඩ ඉන්න පුළුවන්. හැබැයි කිසි තැනක ඇලිලා නෑ. ඒ සිත ඇලෙන්නේ නෑ. ඇලෙන්නේ නෑ කියන්නේ මේ අර එපයි එපයි කියලා හිතන ප්‍රතික්ෂේපය නෙමෙයි. ඒ සිතේ තියෙන විමුක්තිදායි ස්වභාවය. මේ බෞද්ධයෝ දන්නේ නැහැ නොඇලෙනවයි කියන එක. බෞද්ධයෝ හිතාගෙන ඉන්නේ ගැටෙන එකට තමයි නොඇලෙනවයි කියලා කියන්නේ. ඇලර්ජි වෙන්න ඕනේ දේ. යන්නේ එයා තමයි ඕ නොඇලීම කියලා කියන්නේ. දැන් ඔය නොඇලීමේ ඉන්න පිරිස කරන මොකද්ද? ඉතින් අර ඒකේ දියුණුවේ ඉන්න අයට ඉරිසියා කර කර ඉන්නවා. මොකද්ද කිව්වහම එයා කියනවා මම අනුගමනය කරන්නේ දහමක් කියලා. සෙරෙප්පු නොදා ගිහිල්ලා සෙරෙප්පු දාන එක්කෙනාට බයිනෝ. එතකොට කරාබු දෙක ගලවලා තියලා ඇවිල්ලා සිල් ගන්න කරාබු දාගෙන සිල් ගත් එක්කෙනාට බනිනවා. එතකොට ඒක නොඇලීමද? නොඇලීමනේ. මේකට කියන්නේ ද්වේෂය, ගැටීම. ඒක නෙමෙයි නොඇලීම කියන්නේ. ඒක නෙමෙයි. ලෝතුරා බුදුහාමුදුරු ගල් තලාවක් ආසනය කරලා දුන්නහම උන්වහන්සේ එතන වැඩ ඉඳගෙන බණ කියනවා. ඉතාම දිලිඳු කුෂ්ඨ රෝගියෙක් වේවා, දාසියෙක් වේවා, කුලහීනෙක් වේවා, කසල සෝදකයෙක්, නගර සභාවේ ඉන්න මිනිස්සෙක් වගේ කෙනෙක් වේවා, ඒ මිනිස්සුන්ට අවුරුද්දට හරි නත්තල් දවසට හරි මොනවා හරි පාර්සලයක් දුන්නට ගෙට වද්දගෙන සම්මුඛ සාකච්ඡාවක් කරන්න කැමතිද? කැමති නෑ. මෙන්න ඔයාට ෂර්ට් එකක්, මෙන්න කලිසමක්, මෙන්න මේක ඕගොල්ලන්ට අවුරුද්දට තියාගන්න කියලා දෙයි. එච්චරයි. එතනින් එහාට දුන්න මේ ඉතින් මෙහා සම්බන්ධයක් නෑ. මේ මිනිස්සුගේ ප්‍රශ්නයක් හොයන්නේ ඉගන්නෙකුට මෙන්න 100 තියෙනවා කෑම වෙලක් කනවා කියලා දන්නවා. එතනින් ඔබට ගිහිල්ලා 100 කොහොමද, ආච්චියේ කොහොමද, ඔයා මෙතෙන්ට ආවේ කොහොමද, ඔයා කරේ මොකද්ද කියලා හොයන්නේ. එහෙම හොයලා බැලුවොත් තමයි තේරෙන්නේ එයාගේ කර්ම දෝෂයක්ද, පුජ්‍යල දෝෂයක්ද, නැත්තම් සමාජීය දෝෂයක්ද, දරුවන්ගේ දෝෂයක්ද කියලා බලන්න පුළුවන්. මට හැකි පමණට මම හොයන්න බලන්න යනවා. සමහරලාට හොයන්න බලන්න ගිහිල්ලා හිඟන්නගෙන බැනුම් අහලා තියෙනවා. මේ කීයක් හරි හම්බ කරන්න තියෙන වෙලාව හම්ඳුරනේ ඔබ වහන්සේ යන්න කීප වෙලාවලුත් තියෙනවා. වෙලාව නැහැ. කීයක් හරි දුන්න නම් ඔබ වහන්සේ යන්න. මේ කීයක් හරි හම්බ කරගන්න වෙලාව කියලා. බුදු කෙනෙකුට පුළුවන්. බුදු කෙනෙකුට පුළුවන්. ඇයි ඒකට හේතු? මානය සිඳලා දෙන්නේ. මානය සිඳලා කිව්වහම අපි හුදෙක් හිතනවා මේ අර හැමෝටම වඩා ටිකක් ඉහලින් වැඩ කිරීම කියලා හිතන්න පුළුවන්. එහෙම නැත්නම් එයා හිතනවා මේ මානය සිඳලීම කියන්නේ හැමෝටම මේ යටහත් පහත්ව ඉඳීම කියලා. එහේ යටහත් පහත් ඉඳීම මානය සිඳලීමක් නෙමෙයි. පාපිස්සක් වගේ ඉඳීමත් මානෙ සිඳලීමක් නෙමෙයි. ඒව ගැනෙන්නේ හීන මානෙට. කාටවත් යටහත් පහත්ව ඉන්න ඕනේ නැහැ. ඒක මේ මානෙ සිඳලීම කියන එක සිදුවන්නේ ගැඹුරු ආධ්‍යාත්මය තුළ. බාහිරය තුළ නෙමෙයි. සිතේ තියෙන දේ තමයි වැදගත්. හදවතේ තියෙන දේ තමයි වැදගත්. ඒකනේ වැදගත්. මම දවසක් රටක ගිහිල්ලා බණ ටික කියලා එද්දි ඔය ඕමාන් රටේ මම බණ කියලා එද්දි ඒක මහත්මේ මා වාහනයක් කරගෙන එනකොට එයාපෝට් එකේ මම එතුමන්ට කිව්වා ඔබතුමා මාත් එක්ක ඔය සෝදව කතා කර කර ආවට ඔබතුමාගේ හිතේ මං කෙරෙහි පැහැදීමක් නැහැ. මං ගැලින්ම කිව්වා. ඔබතුමාගේ හිතේ ඔබතුමා උඩින් මාව නිකන් ඉච්ඡාවට කතා කර කර ආවද ඔබතුමාගේ හිතේ මං කෙරෙහි පැහැදීමක් නැහැ. මං කෝ ඒක මට අදාළ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ඔබට අදාළ ප්‍රශ්නයක්. හැබැයි තව අවුරුදු 10ක්
පහළොවක් ගියාම තේරෙයි එදාට ඒක තේරුම් ගනි. එතකන් අර අල්ලගත්ත එක එක හාමුදුරුවෝ ඉන්නෝ එක එක ප්‍රතිපත්ති තියෙනවා ඒක නිසා මන් දිහා බලන්නේ කොහොමද? ඔව් ප්‍රතිවිරුද්ධකෝ බලන්නේ. අර වෙනත් ආගමිකෙක් තවත් ආගමිකෙක් දිහා ඔරවල බලනෝ වගේ. සමහර රටවල් වල මුස්ලිම්ස්ලා එහෙම බලන්නේ එහෙම අපි නිකන් කන්න වගේ බලනෝ මොන හේතුව කරද කියලා හිතන්න බෑ. ඕමන් රටේ ගියාමත් එහෙමයි ඒ ඉන්න පොලිස් කාර්යය පව දත් මිටි කාලා අපි දිහා බලන්නේ. ඒ නිසා හරි භයානකයි. ඒ නිසා ඒ මුස්ලිම් රටවල් වල විශේෂයෙන් ආරක්ෂක වගකී යුත් එක්ක තමයි යන්න තියෙන තනියෙන් එහෙම යන්න ඕද නැහැ. මොනව හරි දාලා හරි හිරේ දාන්නත් ඉඩ තියෙනවා. බැරි කමක් නැහැනේ. ඒක හරි භයානක තත්ත්වයක්. එතකොට ඒ ප්‍රතිවිරෝධතාවය හට ගන්නවා. හිත ඇතුලේ ගැබ් වෙච්ච එකක් තමන් අල්ලාගත්ත පදනමට විරුද්ධ නිසා ඒ විරුද්ධ වෙන්න ලොකු හේතුවක් ඕනේ නැහැ. මේ ශ්‍රී ලාංකිකව හිටපු සෞදි අරාබිය වැඩ කරන කාන්තාවක් අහලා තියෙනවා උඹලා ඔච්චර බුද්ධත් එක්ක තරහ මොකද කියලා ඇහුවලු. මොකද්ද උඹලට කරපු හානිය? ඒ ද්වේෂයේ ස්වභාවය මේ කියලා දෙන්නේ. ඒ ගෑනු කෙනා කියනවලු මේ බුද්ධ කියලා තියනවලු මේ මැරුණාම මිනිස්සු පුච්චන්න. ඒක හරි නරකයිලු. දැන් උන් පණ පිටින් මිනිස්සු පුච්චනවා. අපි මලාව පුච්චනවා කියලා ඒක වැරදිලු. ඒක නිසා තියනවලු. ඉතින් කතෝලික ආගමයට පොඩි සම්බන්ධයක් තියනවලු මොකද කියලා ඇහුවලු. මේ සියලුම මිනිස්සු හදලා තියෙන්නේ මැට්ටෙන්. අන්න ඒක ඒ බයිබලෙ තියෙන නිසා අපි ක්‍රිස්තියානි ආගමත් එක්ක ඒක එකතුයිලු. ඇත්තටම එකතු ඒක නිසා නෙමෙයි. උන් ඇමරිකාවට බයයි ඒක නිසා. අවුත්තුනොත් ගහලා දාන්නේ මිනිස්සු තමයි. ඒ නිසා මේ පොඩ්ඩක් ඒකට තියෙන මේ ඇමරිකානුස්ලගේ මේ කට්ටියගේ බෙලි කපන්නේ නැහැ. ඔය ලංකාවේ මිනිස්සුන්ගේ තමයි බෙලි කපන්නේ. ඒකයි හේතුව. ද්වේෂී උල්පත උපදින විදිය පවතින විදිය මෝහය හැදෙන විදිය ඔන්න බලන්න මාන්නේ. ඔය ඔක්කොම කියලා වෙන්නේ යම් කිසි මාන්නයක්. ආගමික මාන්න තියෙනවා, ජාතික මාන්න තියෙනවා. තේරුණා නේද? දැන් අපි ගියා යාපනයේ පැත්තේ. උන් පුදුම විදියට මේ යාපනය කියන එක අල්ලගෙන තින්නේ. ශ්‍රී ලාංකික නෙමෙයි අපි යාපනේ මිනිස්සු. සමහරලාට අපි නාන්න කියලා පොකුණක් වගේ තැනකට ගියා උන්ට හිතුනොත් එහෙම මේ අපි නාන්න හදන්නේ එතන කියලා උන් හිතන්නේ අපි නෑවොත් එතන අපිරිසුදුයි කියලා. උන් කරන්නේ අර වටේ ඉන කොල්ලෝ ටික ඇවිල්ලා ඔක්කොම එක දඩි බිඩි ගාලා නටලා විනාශ කරලා නාන්න බැරි වෙන විදියට හදනවා. ඒ කියන්නේ අපේ ප්‍රදේශය ඇවිල්ලා තොපිට නාන්නවත් දෙන්නේ නෑ කියන මට්ටමට වැඩ කරනවා දැඩි. එතකොට ඒ දේශීය පසුබිම අර පුහුදු මනසට මෝඩ මනසට දීලා තියෙන්නේ වෛරයෙන් බලන්න පුරුදු කරලා තියෙන්නේ. ඉතින් අපිට එච්චර ලොකු මාන මිත්‍යා දෘෂ්ටික නෑ මේ බෞද්ධ අයට බණහන අයට. සියුම් මාන අනුශේෂ නැද්ද? අර වගේ මහ කැතමාන නෑ. එහෙම දැඩි ක්‍රෝධයෙන් බලන්න වෛරයෙන් බලන්න වතුර ටිකක්වත් මනුස්සයෙකුට නොදෙන තත්ත්වයට බලන්න එහෙම නෑ. අපිට තියෙනවා සියුම් සියුම් දේවල් තියෙනවා. මිත්‍යා දෘෂ්ටියේ තියෙනවනේ අගයන් නේද? පරම මිත්‍යා දෘෂ්ටියේ තියෙනවා, මිත්‍යා දෘෂ්ටියේ තියෙනවා. එතකොට මේ යම් යම් දේව ඇදහිලිත් එක්ක පමණක් ලබ්ධික වෙච්ච ජාතීන් එක්ක ලබ්ධික වෙච්ච ආගම් එක්ක ඕනෝට වැඩිය ලබ්ධිකයෝ වෙච්ච දැන් බුද්ධාගමේ හරි ලබ්ධිකයා වෙච්ච කෙනා ළඟ තියෙනවා ඔය මාන්නේ. මන් දැකලා තියෙනවා එහෙම බෞද්ධ මාන්නයෙන් පෙළෙන අය. ආගමික මාන්නයෙන් පෙළෙන අය අනිත් ආගම්වල තියෙනවා. කොහෙ ඉන්නවද? කාළඟ තිබුණත් වැරද්ද වැරද්දම තමයි. දැන් මේ ලෝකේ පින්නතුනේ මෝඩයෝ රැලක් ඉන්නෝ පූජකයෝ. උන් හදන්නේ ආගමිකයෝ.
කියන්නේ ජාතිකයෝ ආගමිකයෝ විතරයි උන් හදන්නේ. මේ ලෝකයේ ශ්‍රේෂ්ඨ පූජකයෝ පිටසක් ඉන්නවා. ඒ පූජකය හදන්නේ ආගමිකයෙක් හරි ජාතිකයෙක් හරි නෙමෙයි. ඒ පූජකය හදන්නේ මිනිස්සෙක්. ඒ කියන්නේ උසස් මනසක් ඇති කෙනෙක්. දැන් මෙතන ඉන්න විවිධාගම්වල ඉඳලා මූලාශ්‍රව තියෙන අය, කවලං අය ඉන්නෝ, ඍජුව ආගම්වල හිටපු අය ඉන්නෝ. ඒ කොයි කෙනා ළඟ වුණත් මේ සද්ධර්මය ශ්‍රවණය කිරීමෙන් සෑදෙන්නේ තවත් ආගමික කොට්ටාසයක කෙනෙක්, තවත් ජාතික කොට්ටාසයක කෙනෙක් නෙමෙයි. වෙන ආගමික වැඩසටහනකට කාලයක් ගියා නම් දෙකක් ගියා, තුනක් ගියා, හතරක් ගියා කියන්නේ නැද්ද අපේ ආගමට බැඳෙන්න කියලා? කියනවා. මොකද අපිට ඕන ආගමිකයෙක්, ඔලු ගෙඩි ඕන කට්ටිය. මෙහි අවුරුදු 100ක් ආවද අපි කියනවද උඹලා අපේ ආගමට බැඳියන් කියලා? එහෙම එකක් නෑ. එහෙනම් තේරුම් ගන්න, ලෝකේ ආගමිකයෝ ජාතිකයෝ හදන මෝඩ පූජකයෝයි මේ ලෝකේ මිනිස්සුයෝ හදන ශ්‍රේෂ්ඨ උත්තරීතර පූජකයෝයි හඳුනා ගන්න මොන ආගමේ හිටියා. කෝ මිනිස්සෙකුට ආගමක්, කෝ මිනිස්සෙකුට ජාතියක්, කෝ මිනිස්සෙකුට වර්ගයක්? ඒ සියල්ලක්ම මිත්‍යා දෘෂ්ටිය පදනම් කරගෙන, මාන්‍ය පදනම් කරගෙන, අන්ධ බාල මෝඩ මිනිස්සු හදපු දේවල්, අඥාන මිනිස්සු හදපු දේවල්, තුච්ච මිනිස්සු හදපු දේවල් නිග්‍රහ කළ යුතුයි. ඒ මිනිස්සු පඩික්කම් වැනි, වැසිකිලි වලවල් වැනි ඇති නේ, ඉරවැඩි කියන්න ඕනේ. ඒ විදිහට අඳුන ගන්න ඕන. මිනිස්සු තුළ මාන්නයක් ඇති කරන අය, ද්වේෂය ඇති කරන අය, පඩික්කන් දේශකයෝ, වැසිකිලි වලවල් වැනි දේශකයෝ මේ ලෝකයේ මිනිස්සයා තුළ උපදවන්න ඕන මනුෂ්‍යත්වය. මනුෂ්‍යත්වය අපි මෙතන මාන්නයක් හැදුවේ නැහැ, ද්වේෂයක් හැදුවේ නැහැ. ද්වේෂය හදන අයට එරෙහි වුණා විතරයි. තේරුණාද? ද්වේෂය හදන්න නරකයි කියන එකට එරෙහි වුණා විතරයි. ඒ ද්වේෂයක් හැදුවේ නැහැ. මොකද එහෙම නිග්‍රහ කළ යුත්තට ඒ නිග්‍රහ සීලී ස්වභාවයක වචනය ලබා දුන්නේ නැත්නම් එතනින් ඒ මනුස්සයා පරිවර්තනය වෙන්නේ නෑ. ඕනම කෙනෙකුට ඒ ඉන්න තැන තියෙන නොසුදුසුකම කියලා දෙන්න ඕන, අලුත් තැනට එන්න. මේ මානය නැමැති ආශ්‍රවය ඔබ තුළ දුරු කරගන්න ඔබට මේ ධර්මය දකින්න පුළුවන්. මානය දුරු කළ ශ්‍රාවකයෙක් වෙන්න, මානය දුරු කළ ශ්‍රාවකයෙක් වෙන්න. ඊට පස්සේ පින්නතුනේ ඒ මානය දුරු කළපු කෙනාට පින්නතුනේ තියෙන අභිමානය. මොකද මේ අභිමානය කියලා කියන්නේ? තමන් මානය නැති, ලෝභය නැති, ද්වේෂය නැති, මෝහය නැති කෙනෙක් කියන අභිමානය තියෙනවා. එතකොට කෙනෙක් බලන්න පුළුවන් මාන්නය තියෙන කෙනෙක් චෙක් කරලා බලන්න, එයා කියනෝ අර මානය දුරු කරපු කෙනාට අර මානයට යටත් වෙන්න කියලා. ඒගොල්ලෝ මානයට යටත් වෙන්නේ නැහැ. අනේ එකත් මතක තියාගන්න. මානය දුරු කරපු කෙනෙක් මේ ලෝකේ මානය තියෙන කෙනෙකුට යටත් වෙන්නේ නෑ. හේතුව දුර්විය යුත්ත තියෙන්නේ මාන්නේ තියෙන කෙනා ළඟ මිසක් මාන්නේ නැති කෙනා ළඟ නෙවෙයි. ඒ යටත් නොවන්නේ මාන්නේ නිසා නොවෙයි, මාන්නේට යටත් වීමට අවශ්‍ය නෑ කියන නිසා.
ඒක මාන්නෙන් දරාගෙන නෙමෙයි. මාන්නේ තියෙන කෙනා ලෝභ ద్వේෂ මොහ වලින් ඉන්නේ. මාන්නේ අඳුන ගන්න ඕන නම් දේශපාලකයේ දිහා පොඩ්ඩක් දිහා බලාගෙන ඉන්න. ටක් ගාලා ඔබට අඳුන ගන්න පුළුවන්. දැඩි මාන්නේ. එමත් නැත්නම් පන්සල් හතරක් පහක් අයිති විහාරාධිපති මහානායක කෙනෙක් දිහා පොඩ්ඩක් බලාගෙන ඉන්න. මාන්නේ අඳුන ගන්න පුළුවන්. සැනසිලිදායක මූණක් නැහැ. පිරිසුදු මනසක් නැහැ. මාන්නේ පිළිලා ඉන්නේ. ඒ වගේ තැනකට ගිහිල්ලා ඔබට සිද්ධිනා ගන්න ඕන නම් ඔහුවම වර්ණා කරන්න. ඔබ වහන්සේ හරි ශ්‍රේෂ්ඨයි කියලා ඉන්න පුළුවන්. ඔබතුමා හරි ශ්‍රේෂ්ඨයි කියලා ඉන්න පුළුවන්. අර හොයියා කියන්න ඕන. එහෙම කියනකොට අර මාන්නේ ඌරුවට පිබිදෙනවා. පිබිදුනාම මෙන්න මේ වැඩේ ඉක්මනට කරලා දෙනවා කියලා කියනවා. මාන්නෙන් තමයි ඉන්නේ. ඔය කාන්තාවද වෙහිම හරි මාන්නෙන් ඉන්නවා. මේක තේරුම් ගන්නෝ තරුණ කොල්ලෝ. මොකද කරන්නේ? මාන්නේ වර්ණා කරනවා. වර්ණා කරනකොට කොහොමද හිතන්නේ? මෙන්න මුරුන් ගත්තේ නගිනවා. හරි ලස්සනයි කියලා කියන මේ පට්ටපල් කැතයි උන්ට ලස්සනයි කියලා කියනවා. ඈ නොයෙකුත් වර්ණාවල් වලින් කියනවා. ඇපල් ගෙඩි, ගස්ලබු ගෙඩි, ඔය පේර ගෙඩි ඔක්කොම දාලා කියනවා. ඊපස්සේ මල් ගත්තාම වරා මල්, පිච්ච මල්, කනේරු මල් ඔක්කොම කියනවා. ඒ වගේ කියලා කොහොම හරි තියෙනවා. ඒ මාන්නයක් තියෙනවා. දැන් මට සමහරලා අයට කියනවා ඉල හඳුනගේ බන නියමයි මාර. මං දන්නවා මාර බව. මට මොකටද මාර බව කියන්නේ? අද බන නියමයි টপ. ඒකට টপ නම් ඔක පිළිපැද පියව. යකෝ මට ඔක টপ එක කියන්න ඕනේ. මම දන්නවනේ. මං කියපුව බන මම දන්නේ නැද්ද? ඈ ඒක টপද නැද්ද කියලා. විචාරකයෙක් වෙලා විනිශ්චයකයෙක් වෙලා තමන්ගේ පිළිබඳව සැනසීමක් ලැබුවා කියනවා නම් ඒකට කමන්නේ. ඒකට කමක් නැහැ. ඒ ගැන විචාරකයෙක් විනිශ්චයකයෙක් වෙන්න තමන් සුදුසු තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා නම් අන්න කමක් නැහැ. ඒ නිසා මානෙ දුරු කරන්න. මානෙ දුරු කළ කෙනෙක් කොයි වගේද උපමා කරන්න බලන්න. මතක් කරන උපමාව බල්ලෙක් වාගේ නෑනේ. බල්ලෙක් ඉතින් මානෙ දුරු කරලා වාගේ නිකන් නැට්ටවනවනේ ඉන්නවනේ හැමදෙස්සෙම. ඒ ස්වාමියාට විතරයි නේ. වෙන කෙනෙක් ආපු ගමන් හපා කනවා. සමහර බල්ලෝ නම් ඉන්නවා හැමෝටම නිකන් ඒ ජාති හැටි. ඒ උනාට අදිමානෝති කුක්කුරෝ කියලා දේ නාද අදිමානයෙන් උත්තර හිටියම් බල්ලු වෙලා උපදිනවා කියලා නෑ. මානයෙන් කුක්කුර වෙනවා, අදිමානයෙන් රිලව් වෙනවා කියලා. මන් දන්නේ කොහොම හරි වෙනවා ඉතින්. කතරගම ගියාමත් සමහර අය කියන්නේ මේ ඉස්සර හිටපු කපුව කියලා. කලින් හිටපු දියවඩන නිලමෙලා කපුව ටික තමයි මේ ඉන්නේ සෙට් එක තියෙන්නේ. බුද්ධ කාලයේත් එක ඇමති කෙනෙක් රහතන් වහන්සේ කෙනෙකුට වඳුර කියලා බැනලා ඒ මිනිහා වඳුරෙක් වුණා. බුදුහාමුදුරු දැකලා කිව්වා අර අමාත්‍ය සමාව නොගත්තොත් අපවිත්‍රයි. රහතන් වහන්සේලා මේ ඇමතිස්සෙම මේකප් දාගෙන ලස්සනට නෑ. උන්වහන්සේලා මේ මහා කටුක පරිසරයක ජීවත් වෙන්නේ. ඈ
ආධ්‍යාත්මයක්තියන ොහොඳ පිරිසුදු ආධ්‍යාත්මයක්තිය නොනමුත් බාහිරෙන්ගත්තාම හරියට දත්මැදලත් නැතිවෙයි මූුණ හෝදලත් නැතිවෙයි රවුල කපලන් නැතිවේ. මේ අමාත්‍යවරු ඉන්න හොඳට රන්මෙන්ඩි මුතු මැනෙක් ඔටුනු දාගෙන එහෙම ඉඳලා බොහෝ දැසි දස්සන්ගේ සහයෝගයෙන් ජීවත් වෙලා ඇවිල් අර ශ්‍රමණ රහතන් වහන්සේට කිව්වෝ වඳුර කියලා. බුදුහාමුදුරුවෝ දැකලා කිව්වා ඒ අමාත්‍යයි සමාව නොගත්තොත් ඕක වඳුරෙක් වෙනවා කියලා. මේ යකා ගියේ එහෙනම් උඹල මේකේ ඒ වඳුරට කන්න අබහදා පිය කියලා ඉවරලා තව මහන්නේ වැඩි කරගෙන සමාව ගත්තේ නැහැ. ඊට පස්සේ ඉතින් ඒ ඊට පස්සේ මේ වඳුරා ඒ මේ උයනේම වඳුරෙක් වෙලා ඉපදිලා මේ සිටිය කියලා බණ පොත්වල සඳහන් වෙනවා. පින්නතුනි මාන්නය, මාන්නය පින්නතුනි බුද්ධිය වහනවා, ඥානය වහන එකක්. මාන්නය හරියට පෑදි දියකට සායමක් කවලං වුණා වගේ. මාන්නය තියෙන මනුස්සයෙකුට මේ ලෝකේ දාර්ශනික පැත්ත දියුණු කරගන්න බෑ. සල්ලි හම්බ කරගෙන යන්න පුළුවන්. සල්ලි හම්බ කරන්න ආධ්‍යාත්මයක් ඕනේ නෑනේ. බොරු කරන්න පුළුවන් නම්, වංචා කරන්න පුළුවන් නම් ඔය කුඩු විකුණන මිනිස්සුත් පෝසත්තු වෙන්නේ. අවඩ දායි මිනිස්සුත් පෝසත්තු වෙන්නේ. ආහාරක් මරලා විකුණන මිනිස්සුත් පෝසත්තු වෙන්නේ. සත්තු මරලා විකුණන මිනිස්සු පෝසත් වෙන්නේ. කෙනෙක් කවුරු හරි දැම්මනම් මේ සල්ලි හම්බ වෙන්නේ, පෝසත් වෙන්නේ මේ මේ සසර කරපු පින් වලට කියලා. ඒක අමූලික බොරුවක්. ඒක කිසි තේරුමක් නැති කතන්දරයක්. පින කියන එක ආධ්‍යාත්මික දෙයක්. ඒක පින්නතුනේ පින කියන එක ආධ්‍යාත්මික දෙයක්. බුදුහාමුදුරු පින්වන්ත නැද්ද? පින්වන්තයි. නමුත් බුදුහාමුදුරන්ට හැමදාම හැමතැනම රසබොජුන් තිබුණද? තිබුණ නෑ. බුදුහාමුදුරුවන්ට හැමදාම සුව පහසු ආසන තිබ්බද? තිබුණේ. පින්වන්ත නැද්ද? පින්වන්තයි. බුදුහාමුදුරුවන්ට අර රජවරුන්ට වගේ සීතලෙන් උස්නෙන් එහෙම බේරලා ඉන්න අවස්ථාව තිබුණේ නැහැ. නමුත් පින්වන්තයි. පින්වන්ත සිතක් තියෙන්නේ. පින්වන්ත හිතක්. අපි මිනිස්සු නම් කියන්නේ අර මේ මේ යාන වාහන තියෙන මනුස්සය දැකලා අන්න පින්වන්තයි කියලා. සම්මුතිය කිසිසේත්ම අදාළ නැත මනුස්සයෙක්ව මනින්න. ඒ වුණාට මේ සමාජයේ 99%ක්ම මනින්නේ මොකෙන්ද? සම්මුතිය. මම හොඳට බලනවා, ටෙස්ට් කරනවා මේක වාහනේ බැලලා. එහෙම ගියාම ඔබ වාහනේකද වාහනේ මේක? හා නියම හරි ෂෝක් කියලා එනවා. ඇවිල්ලා මම කියනවා නෑ මේ සභාපතිතුමාගේ වාහනේ, මම මේ ඉල්ලන් ආවා මේ ගමනෙන්. ආ ඇත්තද? ආ හොඳයි හොඳයි. එතන ඉඳලා ගණන් ගන්නෑ. ඉතින් ඒ ගණන් ගැනීම අවශ්‍යම නෑ. ඒ ගණන් ගැනීම අවශ්‍යම නෑ. විහාරාධිපති කෙනෙක් නම් ළඟ ඇවිල්ලා ලොකු පොටුවෙන් වාඩි වෙන්න පුළුවන්. ලොකු හාමුදුරුවරු ළඟ පන්සලක නිකන් ඉන්න නේවාසික පොඩි හාමුදුරු කෙනෙක් නම් ඔය ඉස්සරහර වගේ චූටි එකක් තියෙනවා, ඒක වාඩි වෙන්න පුළුවන්. ඉතින් ඉස්සෙල්ලම ගිහලා ලොකු පොටුවේ වාඩි වෙන්න ඕන නම් කියන්න ඕන මම සම්මා සමාධි ජාත්‍යන්තර බාහන මධ්‍යස්ථානයේ නිර්මාතෘ මම මේ අහවල් හාමුදුරු කියලා මම කියලා කියන්න ඕන. ආපු වාහනේ පොඩ්ඩක් පෙන්නල නතර කරලා දියන්න ඕන. පේන මං ආර වාහනෙන් ආවේ කියලා පෙන්නන්න. ආ එහෙනම් වාඩි වෙන්න මේ පුටුවේ. කොයිද උන්නා මං අර බෝධිරුක්කාරාම පන්සලේ එහෙ දැන් මේ දවස්වල නතර වෙලා ඉන්නෝ. එහෙට වෙලා වැඩ භාවනා කරගෙන වැඩ කරන් ඉන්නෝ. ආ ඇත්ත දුන්නා දැන් හරින් වාඩි වෙනු. ලෝකෙ හැදිච්ච හැටි
මානේ කියන වචනේ මොන තරම් පුළුල් වචනයක්ද කියලා පින්නතුන්ලා දන්නවද? ඒ දෘෂ්ටි කියන වචන ඇතුලේ තියෙන්නේ මාන්නේ තියෙන්නේ මානේ. මානේට පටු අදහසක් දීලා තිබුණට ඕක හරි පැතිරිච්ච අදහසක් තියෙන වචනයක් ඕක. අපි යමක් දිහා යම් ආකාරයකට බලනවද ඒකත් ඒ ඔයාගේ මානේ කියලා අපි කියන්නේ ඒ ඔයාගේ කෝණය මානේ කියලා කියනවා දකින ආකාරයට. ඒක පැහැදිලිද? දකින කෝණයට දකින ස්වභාවයට කියනවා මාන්නේ. මම මේ මාන්නෙන් බලද්දි මට මේක මේ විදියට පේන්නේ. එහෙමනම් මානය සක්කාය දිට්ඨිය සමග පුජ්‍යලත්වය සමග සම්බන්ධද නැද්ද? සම්බන්ධයි. මමායනේ තියෙන කෙනෙක් ළඟ මාන්නය තියෙනවාමයි. මාන්නය තියෙන කෙනෙක් පිළිතුරු දෙන්නේ මාන්නේ, මාන්නය තියෙන කෙනෙක් ප්‍රශ්න විසඳන්නේ මාන්නේ. මානේ නැති කෙනෙක් පිළිතුරු දෙන්නේ මානෙන් නොවේ, ප්‍රශ්න විසඳන්නේ මානෙන් නොවේ. මානය මමායනය. දැන් බලන්න මාන්නේ කියන දේ ඔබ ළඟ තියෙනවා නම් ඒක කොච්චර තිබුණද ධර්මයේ ඇසීමෙන් කොච්චර ප්‍රහාණය වී දුරු වී කොයි මට්ටමකින් අහවර වෙලා නතර වෙලා තියෙනවද කියලා බලන්න පුළුවන්. තව දුරු කළ යුතු මාන්නේ කොච්චර තියෙනවද කියලා බලන්න පුළුවන්. මොකද සම්බුද්ධ ශාසනය හැම විටම දේශනා කරන්නේ පච්චත්තං වේදි තබ. ඔබට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්, විඳින්න පුළුවන්, විඳලා තේරුම් ගන්න පුළුවන් දෙයක්මයි. නිවනත් අපිට මේ ආත්ම භාවයේදීම අවේදීත සෝය තමයි. නමුත් විඳින්න පුළුවන්. ඒ කියන්නේ අත්දකින්න පුළුවන්, ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් දෙයක්. කල්පිත ලෝකයකට රැවටෙන්න අකමැති බවක් තිබුණා මගේ පුංචි කාලේ ඉඳලා. මම අදත් විශ්වාස කරන්නේ එක එක කල්පිත දුන්නට මම විශ්වාස කරන්නේ. සංකල්ප පුරවන්න බෑ, දෘෂ්ටි පුරවන්න බැරි හේතුව ඒකයි. සංකල්පිත ලෝක දුන්නට බාර ගන්නෑ. ප්‍රත්‍යක්ෂ ලෝකේ ජීවත් වෙන්න තමයි කැමති. ආධ්‍යාත්මයට ඒ දේ පේන්න ඕන. සාධක ඇතුව එහෙම නැත්තම් මේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන. නැත්තම් අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂතාවයක් හෝ තියෙන්න ඕන. ප්‍රත්‍යක්ෂතාවය තුළ තමයි දෙයක් හඳුනගන්නේ. ඒ මානේ තමයි ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් දෙයක්ද බැරි දෙයක්ද? පුළුවන්. මානේ වර්ධනය කරොත් නම් සතර අපායට, මානේ දුරු කරොත් නම් සුගතියට. ඒ කියන්නේ පිනතුනේ මානේ කියලා කියන්නේ ක්ලේශයක්, තමන් කෙලසන දෙයක්. මානේ එක්කම බැඳෙනව නේද අනිත් සියලුම පාක්ෂ ආශ්‍රව? මානේ සමග ද්වේෂය එන්නේ නැද්ද? ද්වේෂය එනවා. මානේ සමග
ලෝභේ නෝ. ඒ නිසානේ කියන්නේ අර බලේ තියෙනකොට මොලේ නැහැ, මොලේ තියෙනකොට බලේ නැහැ කියලා. තේරෙනා නේද? අපි ඔය ඉන්නේ එක මේ මහත්මේ කොහොමාරි ඡන්ද ඉල්ලලා මේ ගියා මටත් ආශිර්වාද කරන්න කිව්වා. මම තිතින් ආශිර්වාද කරා. මේ මිනිහට හොඳ ඔළුවක් තිබ්බා මේ රට ගැන, ලෝකේ ගැන හරි ආදරයක් තිබ්බා. ඉතින් මේ දැන් මිනිහා ගියා කොහොමාරි පාර්ලිමේන්තුවේ. ගියාට පස්සේ ඉතින් මං කෝල් කරලා ඇහුවා, දැන් ඉතින් ඔබතුමා අර 225ම සවුත් වුණා, දැන් ඔබතුමා ඉන්නවනේ පොඩ්ඩක් මොලයක් ඇති කෙනෙක් හැටියට, ඉතින් ඔබට යමක් කරන්න පුළුවන්නේ දැන් කියලා කිව්වා. මේ යකාපිය මගෙන් ඔබ වහන්සේ අහලා නැද්ද බලේ ලැබුණාම මොලේ නැති වෙනවා කියලා? මං කිව්වා ඒක අහලා තිබ්බා, ඒ වුණාට ඔබතුමාට ඒක වෙයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ කිව්වා. නෑ නෑ ඒක මටත් එහෙම තමයි කිව්වා. ඒක ඇත්ත, ඒක සාධාරණයි. මං එකම එක දවසයි පාර්ලිමේන්තු ගිහිල්ලා, පාර්ලිමේන්තුවේ අර හොඳ AC එකේ ඉඳලා පාර්ලිමේන්තුව බලලා, ඒ වගේම පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ ඒ භෝජන ශාලාවේ මට අවස්ථාව ලැබුණා. අපි මේ මම ප්‍රධාන සුපවේදී මහත්තයාත් අඳුරනවා. ඉතින් එතුමත් ඔක්කොම ගිහිල්ලා හොඳට මට දුන්නා දාන වේලක්. එහෙම දුන්නු මට සම්පූර්ණයෙන්. මේ රටේ දුප්පත් මිනිස්සු ඉන්නවය, බස්වල යන මිනිස්සුන් ඉන්නවය, මිනිස්සුන්ට පස්ස තීරණය කියලා අමතක වුණා. මං කල්පනා කරා මට මේක එක දවසකට වෙනවා නම් මේ හැමදාම ඉන්න මිනිස්සුන්ට කොහොම වෙනවද ඇද්ද කියලා. තේරෙන්නේ එහෙම එකක් වෙන්න ඕන. ඉතින් ඒක ඇත්තන්ට හිතෙන්නේ ඊළඟට මිනිස්සු සියලු දෙනාම සුර සැප විඳින හොඳ සැප පහසුකම් වලින් ඉන්න මිනිස්සු ඉන්නේ. මේ මිනිස්සුන්ට ඒ කිසි ප්‍රශ්නයක් නෑ කියලා. දැන් ඒගොල්ලෝ ඒ පාර්ලිමේන්තුවේ කෑම එකක් කන්නේ රුපියල් 5ට. රුපියල් 5ට පාර්ලිමේන්තුවේද කෑම එකක් කල මෙච්චර හොඳ කෑම එකක් රුපියල් 5ට හම්බෙනවා නම් මුන්ට මාසෙට රුපියල් 7500 ජීවත් වෙන්න පුළුවන් කියලා හිතනවා එමෙතිවරු. 1900 මම හිතන්නේ 70 ගණන් වල වගේ තමයි ওই රුපියල් 5 දැම්මේ පාර්ලිමේන්තුවේ කෑමකට. 1970 ගණන් වල රුපියල් 5 කියන්නේ වෙනතුරි මිනිස්සෙගේ දවස වැටුප. දවසක වැටුපක් වගේ ගාණක් රුපියල් 5ක් කියන්නේ. ඒ කාලෙට ලොකු ගාණක් රුපියල් 5ක් කියන්නේ සාමාන්‍ය ෆ්‍රයි ස්ටාර් හෝටල් එකක කන ගාණක්. දැන් ඒක රුපියල් 5000ක් වර්ධනයක් වෙනවා. හැබැයි ඒ රුපියල් 5 කවදාවත් ඇමතිවරු වැඩි කරේ නැහැ. ඔන්න රහස අල්ල ගන්න. ඒ රුපියල් 5 වැඩි කරේ නැහැ. ඒ රුපියල් 5 එහෙමයි. අපේ වයි හැම එකේම වැඩි කළා. ඒක අපේ බත්ත කට්ටියගේ වැඩි වුණා. ඒක රුපියල් දැන් ඇවිල්ලා තියෙන 2300ටම අරක වැඩි කළේ නැහැ. ඒක තමයි රහස. එතකොට දුක තේරෙන්නේ නැහැ. රුපියල් 5යි රුපියල් 5ට මෙච්චර හොඳට කන්න පුළුවන් නම් මිනිස්සුන්ට 7500ට ජීවත් වෙන්න පුළුවන්. වෙනතුනේ එහෙම දෙයක් තියෙනවා. මං සතුටු වෙනවා. මම ධර්මයේ දකිද්දී මම කියලා දෙනවා හාමුදුරන් වහන්සේට බස් එකේ යන්නවත් මුදල් ලක් නැති කාලේ ගොඩක් කාලයක් ගියේ මේ අර භික්ෂු කූපන් පත කියලා එකක් තියෙනවා අපේ භාවනා මධ්‍යස්ථාන කාර්යාලවලින්. හාමුදුරන් වහන්සේලාට නොමිලේ පරිත්‍යාග කරනවා භික්ෂු කූපන් පත. ඒක යන්න පුළුවන් CTP බස් එකක විතරයි. කියන්නේ ශ්‍රී ලංකම බස් එකක විතරයි. ලංකම බස් එකක් එන්නේ දවසට එකයි. ඉතින් අපි ප්‍රයිවට් බස් වල යනවා. කූපන් කිව්වහම සල්ලි ඕනේ නැහැ කියලා එක්කන් යනවා. නැත්තම් බන්ධනාගාර බස් වල යනවා. කරන්න දෙයක් නැහැ. අතපැහැවම බන්ධනාගාර බස් නතර කරනවා. මං දවසක් ගිහිල්ලා තියෙනවා බන්ධනාගාර බස් එකේ. අතපැහැවම නතර කරා. හවුදුරු යනවනම් නැගින්න කිව්වා. මං නැක බන්ධනාගාර බස් එකට. මේ නැගලා යනකොට ඉතින් මිනිස්සු ඔක්කොම අත තියාගන්න කම්බුලට මේ බලන්න මේ හවුදුරු බන්ධනාගාර කරගෙන බලන්න මේ හාමුදුරුවෝ කරන වැඩ කියලා. ඉතින් මං ගිහිල්ලා ටවුම් එක බැස්සහම මිනිස්සු ඔක්කොම මගේ දිහා බලන් ඉන්නවා. ඊනට අද්දේ ගහලා දැන් තමයි බන්ධනාගාරේ නිදහස් වෙලා බැස්සේ.
ඒක ඌපන්පත් තියෙන කාලෙදි සිද්ධ වෙන දේවල් අපිට. මොකද ගමන යන්නත් ඕන මේ වෙන විදියකුත් නැති නිසා. ඉතින් ඒ නිසා සමහර වෙලාවල් වලට ඔබගේ සිත්වල අපිට ඒක නැත්තර නැති වෙලා පටාචාරා මට්ටමින් මනස තියෙන නිසා ඒවට කිසිසේත්ම ඇලෙන්නේ නැහැ. ඔබට සමහර වෙලාවල් වලට ධනමාන්නේ එන්න පුළුවන් පොඩ්ඩක් බලන්න. එහෙම ඇවිල්ලා නැතුව ඇතිනේ. කුලමාන්නේ එහෙමනම් දැන් ටිකක් මිනිස්සුන්ට ඕ මතක නෑ ඒක නිසා ඒක ගානක් නෑ. දැන් ගොඩක් ඒවා දුර වෙලා ගිහිල්ලා තියෙනවා. ඒව බලන්නේ නෑ. නිසා කුලේ මලේ ඒව බලන්නේ නෑ. පස්සේ ඔය ඔක්කෝම දුරු කරගෙන දුරු කරගෙන ආවට පස්සේ ඊළඟට එන මොනවාද? අස්මිමානය. ඈ මේ මම වෙමි කියන මම කියන මාන්නේ එනවා. මම කියන මාන්නේ තියෙනව නේද? ආන්න ඒක තියෙනවා. දැන් හැබැයි අර වයින් 2000 වෙච්ච එක ලොකු දෙයක්. ඔය මම වෙමි කියන මාන්නේ. ඊට පස්සේ බලන්න ඕන මම වෙමි නම් කවුද? මම කවුද? මම වෙමි මස්. මම වෙමි නහර. මම වෙමි ඇට. මම වෙමි ඇට මිදුළු. ඒවා දිරුවාමනේ ආතරයිටිස් හැදෙන්නේ. මම වෙමි කියන්න පුළුවන්ද? මම වෙමි කබ. මම වෙමි කෙල. මම වෙමි දත්. මම වෙමි පෙනහලු. මම වෙමි හදවත. මම වෙමි අක්මාව. මම වෙමි වකුගඩු. ඔයනව නේද මම? දැන් ඔය අස්මිමානේ දුරු කරන විදිය අර මම වෙමි කියන පීඩනේ නැතුව යනවා. ඔක තේරුම් ගත්ත ගම මිනිසාගේ ද්වේෂය අවුලවන්නේ මම වෙමි කියන ගතිය. මමෙක් කියලා කෙනෙක් හොයාගන්නත් බෑ. ඒ වුණාට මිනිස්සු මම නැති වෙනවට කැමති නෑ. මිනිසුන් ස්වර්ගයේ යදිනවා. ස්වර්ගයට යවන්න හදනකොට කෑ ගහනවා. බුදුහාමුදුරන්ගේ කාලෙත් එහෙම අර සත්තු මරලා එක මිනිහෙක් කිව්වා, "ආ, ඒගොල්ලෝ මේ ස්වර්ගයට යවුවා" කිව්වා. ඒගොල්ලෝ දිව්‍ය ලෝකෙට. බුදුහාමුදුරන් අහුවා, "ඇයි එහෙනම් ඔයාගේ ළඟමින් දරුවෝ ඥාති ටික යවන්න නැත්තේ කියලා?" "හෝ, ඒගොල්ලෝ යවන්න බෑ" කිව්වා. තේරෙනව නේද ඔබ කරන මුලාව මෝඩකම කියලා? ඇයි එහෙනම් ඔබ ඉස්සෙල්ල යන්න නැත්තේ? ස්වර්ගයේ එච්චර හොඳ නම් තෝ ඵල ඉස්සෙල්ල. මේ
නේද අර ෆ්ලයිට් එක කඩාගෙන වැඩෙනකොට ස්වර්ගයේ හොඳ නැහැ ශානියමයි චෝක් අද මට යන්න පුළුවන් ස්වර්ගස්ත වෙන්න පුළුවන් කියලා අප්පුඩි ගන්න එපැයි මේ අකු කෑ ගහනවා යන්න බෑ කියලා ඒ උන්ට යදින්නේ ස්වර්ගයේ යන්න අවකාශය ලැබුණාම යන්නේ දැන් හැමදේසම අපි අය නිවනුත් ප්‍රාර්ථනා කරනෝනේ මලාට පස්සේ නිවන් දකින්නවා කියලා හිතන් ඉන්නවනම් ඉතින් මැරෙනකොට සන්තෝෂයෙන් ඉන්නෝ දැන් මම නිවන් පුරේට යන්නේ කියලා. එහෙම සන්තෝෂ වීම නෑ බෑ කියලා කෑ ගහනවා. සමහර මිනිස්සු උන්නත් ඇති වැඩක් නැහැ. උන්නත් ඇති වැඩක් නැහැ සමහරවිට වකුගඩු දාලා ආත්මාවල් දාලා අරව දාලා මේව දාලා කූටි ගණන් වේදන් කරලා තියාගන්නවා හිටියත් කරන්නේ නිෂ්පල ජීවිතේමයි වැඩක් නැහැ දැන් අපේ ඉන්න එක හාමුදුරු කෙනෙක් දුන්නා මේ මිනිස්සෙකට වකුගඩුවා මං හෙවෝ ඒ මිනිස්සේ මොනවද කරන්න කියලා ඌ සායනාද මාළුකාරයෙක් කිව්වා මං කෝ අපරාධනේ සායනාස ඔබ දැන් ඔබ වහන්සේට මේ වැඩ කරගන්න බෑ ආරන්නේ කන්ද නැග ගන්න බෑ වතුර එකක් ගෙනියන්න බෑ හති අන්න බලන්නකෝ දැන් ඔබ වහන්සේ වගේ උත්තරීතර සේවාවක් කරන්න පුළුවන් මිනිස්සෙක් නිකම් මාළුකාරයෙක් රැකගන්න දුන්නා දැන් බලන්න මාළුකාරයා මොකද්ද කරන්න කියලා හම ඌ ඉතිව්ගේ පාඩුවේ මාළු අල්ලගෙන ඉන්නවා කෝ වැඩේ නිෂ්ඵලයි නේද මං කිව්වා හාමුදුරනේ වකුගඩු එකක් නෙමෙයි දෙකක් තුනක් නෙමෙයි මං තියෙන අංග උපාංග ඔක්කොම උනක් දෙනවා හැබැයි මට වැඩිය සේවයක් කරන මට වැඩිය උත්තරීතර සේවයක් කරන මටත් වඩා මේ ලෝකෙ ජීවත්විය යුතු මිනිස්සෙක් හම්බ වුණොත් මං දෙනවා කිව්වා එහෙම නැතුව මේ කුණු ගොඩවල් ජීවත් කරන එකේ තේරුමක් තියනවද ඊට පස්සේ දන් දෙනකොටවත් මීහරක් වගේ ඔන්නව හිතන්න ඕන තේරුණාද ඔය විදිහට හිතන්න ඕන තමන් දේ කරන දේෙහි තියෙන විපාක දවසක් අර මගේ ළඟටත් ඇවිල්ලා තඩි බඩ තියෙන මිනිස්සෙක් උස එක්කෙනෙක් දන ගහලා කොහොම හරි අමාරුවෙන් වැන්දා මම බැලුවා මොකද මේ ගහක් කඩාගෙන වැටිච්ච ඔගේ මේ යකා වැන්දි කියලා නැගිටලා ඇහුවා වකුගඩුවක් එහෙම ගන්න නැද්ද කියලා ඇහුවා මං අහුව ඇයි කියලා අපේ නෝනට වකුගඩුවක් දෙන්න ඕන කිව්වා. ඉතින් මං ගෝ ඉතින් ඔච්චර ආදරේ සෙනෙවන්ත නෝනනේ ඉතින් ඉතින් ඔයාගේ එක දෙන්නකෝ. මේ බෑ හැමෝමනොත් අපි වැඩ කරගන්න අමාරුයි කෝ තියෙන කාර්ය බහුලත්වයක් එක්ක. මිනිහගේ එක දෙන්නේ නැහැ. හාමුදුරුවරු තමයි වැඩන්නේ මෙහෙට තියෙව්. ඒගොල්ලන්ට වැඩක් නැතිය. ඒගොල්ලන්ගෙන් ඇවිල්ලා ටික හරියට නිකන් බැංකුවේ තැම්පත් කරලා තිබ්බා වගේ. වකුගඩුවක් එහෙම ගන්න නැද්ද නිකන් දහින් ගෙඩි කඩා ගන්නවා වගේ අසු හරි පොදුව මිනිස්සු ඉන්නේ ඉතින් මේ ඔක්කොම කරනවා මේ බෞද්ධ නිවන් දකින්න පුළුවන් කියලා හිතලා අලිපාරේ යවනවා බෙර ගහනවා හිතනවද මේ රටේ තියෙන පෙරහැරවල් ටික බැලුවාම මේ රටේ මිනිස්සු දුක් විඳින මිනිස්සුෙක් ඉන්නවා කියලා. ඔයත් හිතන්න ඔය අලිගෙනියන එක පෙරහැරකට කෝටි කීයක් යනවා කියලාද හිතන්නේ? කෝටි වලින් 5ත් 10ත් අතර මුදලක් යනවා. කෝටි වලින් රුපියල් කෝටි වලින් 5ත් 10ක් යනවා. හාමුදුරුවෝ මේ රටට ආදරේ නම් ඔය එක පෙරහැරක් නතර කරලා මේ රටේ ඉන්න මිනිස්සුන්ට ඕ ධර්මෙන් දැනුවත් ඇති කරගන්න අර කෝටි පහේ මිනිස්සුන්ට අවශ්‍ය කරන බෞද්ධ සංස්කෘතික පොතක් හදලා ගහලා දෙනවා. මෙන්න මේ සංස්කෘතික පිළිවෙත් ලස්සනට අනුගමනය කරලා ජීවත් වෙන්න සැපවත් වෙන්න පුළුවන් කියලා. නැත්තම් ස්වයන් රැකියාව උපකරණ ටිකක් බෙදලා දෙනවා. මිනිස්සුන්ගේ දරිද්‍රතාවය දුරු කරලා දානවා. මිනිස්සුන්ට නොමග යවන එක වළක්ව ගන්න පුළුවන්. රජයේ විසින් තැබෑරුම් හැමතැනම දාලා මිනිස්සුන් සුරාවට බැහි කරනවා ඒක වළක්වන්න පුළුවන් අපිට මේ රටේ මිනිහට රජයේ ආදරෙත් නැහැ හාමුදුරුවරු ආදරෙත් නැහැ කියලා ඔය දන්නවද කිසි කෙනෙක් ආදරේ නැහැ
එනිසා අර බුදුහාමුදුරන්ගේ වදන තමයි ඒගොල්ලොත් කියන්නේ ඇවිල්ලා අත්තාහි අත්ත නෝනාතෝ කියලා ඔය කියලා තියෙන්නේ තමන්ගේ හිසට තමන්ගේ ඕ පිහිටයි කියලා හිතා ගන්නයි තියෙන්නේ. සමහර බුදු වදන් වැරදි විදිහින් අරලගෙන තියෙනවා. ඊට පස්සේ වරද්දලා ඔක්කෝම වරද්දලා කිව්වට පස්සෙත් ආයෙ කියනවා කියන්න කෙසේ කිව්වත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි. ඒ කියන්නේ නොකෑ යුතු ආහාර ටික. දැන් ඕගොල්ලන්ට අවුරුදු 20-30 ගානක් තිස්සේ හැමදාම වෛද්‍ය උපදෙස් පවා ලැබුණා නිරෝගී ජීවිතයකට උදේ පාන්දර කිරි වීදුරුවා. ගැහුවා නේද? දැන් කියනවා පිළිකා හැදෙන්න හේතුව, දැන් ඇටදිරන්න හේතුව, ඈ දැන් ඇස්වල සුද බැඳෙන්න හේතුව පිටිගිරි තමයි කියලා. එහෙමත් කියලා දැන් කියනවා කියන්නා කෙසේ කිව්වත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි කියලා. ඉස්සර කිව්වා වෛද්‍යවරු බවා කිව්වා කාපිය සෝයා කියලා. දැන් සෝයා කෑව දැන් සෝයා කන්න එපැයි කියලා. ඉතින් ඒ නිසා ලොකු දේවල් නෙමේ වෛද්‍යවරු වේවා හාමුදුරුවරු වේවා දේශපාලකයෝ වේවා සංගරාවකින් කවුරු හරි ඉහළ තත්ත්වයකින් මොකක් හරි විද්‍යාත්මකව පොඩ්ඩක් කොටු ටිකක් ඇඳලා අතෙන්ට මෙතෙන්ට ඉරි ටිකක් පෙන්නලා මේ පෝෂණයෙන් මේක සංගටකයෙන් මේ වර්ධනය වෙනවා කියලා නිකන් පෙන්නපු ගම ඌ හිතනවා ඒක වෙනවා කියලා. ප්‍රස්ථාරය එහෙම මේකක් පෙන්නලා තියෙනවනේ ඒක වෙනවා කියලා හිතනවා. එහෙම එකක් වෙන්නේ නැහැ. කොහේ හරි ඉතින් ඒවන පොතක ඕක දිනනවා එහෙම වෙනවයි කියලා. දැන් එන්නේ එන්න ලෝකය අධාර්මික වෙන තත්ත්වයකට යනවා. ඒකට හේතුව තමයි පින්නතුනේ තමා පිළිබඳව වෙන අවබෝධය හීනතාවයකින් පෙළෙන නිසා. මානව සංවේදීතාව නිසාට අහිමිවන නිසා. මිනිස්සුන්ට තමන්ගේ ජීවිතයේ වටිනාකම දුර්ලභ බව නොතේරෙන නිසා වහාම මේ ලෝකය වෙනම පැත්තකට හරවලා දැහැමි මගකට ලෝකේ ගත්තේ නැති වුණොත් මේ ලෝකේ භයානක තත්ත්වයකට පත් වෙන්නට අවකාශය 99.9 ගානකටම ඇවිල්ලා තියෙන්නේ. කොයි වෙලාවක න්‍යෂ්ටික යුද්ධ හටගනේද, කොයි වෙලාවක මහා ජන සංහාර සිද්ධ වේද කියලා කියන්න බැරි තත්ත්වයට මිනිස්සු. මොකටද මේ මිනිස්සු මෙච්චර ධනය බලය පැත්තටම යොමු කරලා මිනිස්සුන්ව යක්කු කරලා තියෙන්නේ කියලා අපිට හිතන්න අමාරුයි. දැන් දවසක් අර ලක්ෂපති තරංගය ඇහුවා මේ දරුවෝ කවුද වෙන්න කැමති? ડોක්ටර් කෙනෙක් වෙන්න කැමති. අපේ ડોක්ටර් කෙනෙකුත් ඉන්න විශ්‍රාම අරගෙන ඇවිල්ලා ඉන්නවාද? ඒ දවස්කෙන් ඇහුවා ඇයි ඔයා ડોක්ටර් වෙන්න කැමති කියලා. කාර් පර්මිට් එකේම හම්බ වෙනෝනේ නිකන්. මුන් තමයි යක්කු. වෙදකම් කරයිද ලෙඩුන්ට? ඒදි වෛද්‍ය වෘත්තියට යන දරුවෝ ආවම මම කියනවා දරුවෝ වෛද්‍ය වෘත්තිය කියන එකේ මොකද පරමාර්ථය? ඒවර කියනෝ රෝගී මිනිසුන් නිරෝගී බවට පත් කිරීම. මේක තමයි වගකීම. එතකොට පුතේ ඔයාට හුදෙක්ම ඉංග්‍රීසි වේදකම විතරක් නෙමෙයි ඔබට මේ ලෝකයේ විසින් නිමවන ලද ලෙඩෙකු සුවපත් කරන්නට තියෙන සියලු ශාස්ත්‍ර ඉගෙන ගන්න. දේශීය වේදකම ඉගෙන ගන්න, ආයුර්වේද වේදකම ඉගෙන ගන්න, හෝමියෝපති වේදකම ඉගෙන ගන්න, චීන කටු හරි මොනවා හරි තියෙන ඕවත් ඉගෙන ගන්න, ඉංග්‍රීසි වේදකමත් ඉගෙන මේ ඔක්කොම ඉගෙන ගන්න. මොන මොන හරි වට හම්බෙන හැම දෙයක්ම කියවන්න, බලන්න, අධ්‍යයනය කරන්න ඉගෙන ගන්න. එයි. ඔය මොකකින් හරි කවුරු හරි සනීප කරන්න පුළුවන්. ආන්න ඒක තමයි ඔබට වැදගත් වෙන. දැන් මම දන්න ඉංග්‍රීසි වෛද්‍යවරු ඉන්නෝ රෝහලට ගිහිල්ලා ඉංග්‍රීසි වේදකම කරලා ඇවිල්ලා හවස ගෙදර සිංහල වේදකම කරනවා. සිංහල වේදකම සාප්පු දාගත්ත ડોක්ටර්ස්ලා ඉන්නවා.
එතකොට මං ඇහුවාම ඇයි ඉතින් ඔබතුමාට සෑහෙන දල්ලි හම්බ කරන්න පුළුවන් ඉංග්‍රීසි බේස් ශාලාවක් දාගත්ත නම් කියලා. ඒක නම් හරි හාමුදුරනේ. මේකෙන් නම් කිසිම ආදායමක් නැහැ කිව්වා. මේ බෙහෙත් වල කුලිය විතරයි මේක ගන්න කිව්වා. මේක සායනස මට හාමුදුරු කෙනෙක් දුන්නේ මේ වෙදකම. ඒ නිසා මං හාමුදුරුන්ට කීයක්වත් අය කරන්න නැතුව බෙහෙත් ටික දෙනවා. හාමුදුරු කෙනෙක් දුන්නේ මේක මගේ වෛද්‍ය වෘත්තියේ සර්විස් එක සේවාව. අතන ඒක සේවාවක්ම වෙන්නේ. ඒක මගේ ජොබ් එක. ජොබ් එකනේ. එතන කියලා ජොබ් එක. මේක මගේ සේවාව. ඒ වගේ මිනිස්සු ඉන්න බලන්න එයා හැම ශේත්‍රෙම ඉගෙන ගත්තා. එතකොට ඇත්තටම මේක සූපත් කරන්න පුළුවන් දෙයින් එයා සූපත් කරනවා. දැන් මේ මොකද්ද මේ අරගෙන යන්නේ? මාන්නය. හැම පැත්තකම මාන්නය තමයි අරගෙන යන්නේ. ඒක දිහා සම්‍යක් ආකාරයෙන් බලන තැන අපේ තියෙන මාන්නේ දුරු වෙනවා. නැත්නම් ඉංග්‍රීසි වෛද්‍යවරයෙක් කියලා මිනිහා තනික් කර සිංහල වේදකට බයිනෝ. එක්ක සිංහල වේදකම කියලා කෙනෙක් ඇවිල්ලා ඉංග්‍රීසි වේදකමට සම්පූර්ණයෙන් බයිනෝ. හැම දෙයක් දිහාම සමතුලිතව බලන්න පුළුවන්කම ලැබෙන්නේ මාන්නය සිඳලුවොත් විතරයි. සියලු ආගම් පිළිබඳව මොකද්ද මේක කියලා තියෙන්නේ කියලා බලන්න පුළුවන්කම ලැබෙන්නේ මානේ සිඳලුවොත් විතරයි. සියලු ජාතීන් අතර මොකද්ද මේ ප්‍රශ්නේ කියලා බලන්න පුළුවන්කම තියෙන්නේ මානේ සිඳලුවොත් විතරයි. ගැටලුවක් දිහා සමබරව බලන්න පුළුවන්කම තියෙන්නේ මානේ සිඳලුවොත් විතරයි. නැත්තම් මොනව හරි පක්ෂයකට පාටකට අන්තකට ගියොත් මේක සමබරව බලන්න බැරි වෙනවා. සමබරව බලන්න පුළුවන් වෙන්න ඕන හැමදේම දිහා. දැන් මෙහි ඉන්නවද පාක්ෂිකයෝ? පාක්ෂිකයන්ට සද්ධර්මික කවදාවත් ඇහෙන්නේ නැහැ. ඒ කියන්නේ කියන පුළුවන් දේශපාලන පාක්ෂිකද කියලා. ඒත් ඇහෙන්නේත් නැහැ වෙන මොනවා හරි ආගමික, ජාතික, වාර්ගික, දේශපාලන වේවා පාක්ෂික ස්වභාවයක ඉන්නවා නම් එයා පාක්ෂිකනේ. ඒ කියන්නේ මොනව කරත් ඒ පක්ෂේ හොඳයි. මොනව කරත් ඒ ආගම හොඳයි. මොනව කරත් ඒ ජාතිය හොඳයි. එතකොට පාක්ෂිකයි. පාක්ෂික වුණාම සත්‍ය නැහැ. පාක්ෂික කියන්නේ මාන්නේ. වෙන රටවල් වල පාක්ෂිකයෝ නැහැ. වැඩි ටික දෙනෙක් ඉන්නේ ඇති. එහෙනම් පාක්ෂිකයෝ නැහැ. පොදු ස්වාධීන විනිශ්චයකරුවෝ ඉන්නේ. ජනතාව විනිශ්චයකරුවෝ විය යුතුයි. එතකොට මොකද්ද විදර්ශනාව කියන කී නම් මේ තේරුම? විනිශ්චය කරුවා මොනවද විනිශ්චය කරන්නේ? මොකද්ද මේ ජීවිතය කියලා විනිශ්චය කරනවා? මොකද්ද මේ ලෝකේ තියෙන සත්‍ය කියලා විනිශ්චය කරනවා? අන්න එහෙම විනිශ්චය කරුවෙකුට විදර්ශනා ධූරයේ යෙදෙන්නෙකුට බුද්ධානුශාසනාව ලැබෙනවා. දුක නම් මේක, දුක හැදෙන්නේ මෙහෙම, දුක්ඛ නිරෝධය මේක, නිරෝධගාමි ප්‍රතිපදාව මේකයි කියලා දේශනයක් ඇහෙනවා. ඇහෙනකොට මෙයා සත්‍ය අවබෝධ කරගන්නවා. මේ ලෝකයේ තුල කොයිබකවත් පරම වූ සත්‍යක් නැත, තිබෙන්නේ සම්මුති සත්‍යක්. සම්මුති සත්‍ය හරීම තාවකාලික සත්‍යක්. ඇයි ඒකට තාවකාලික සත්‍යයක් කියන්නේ? ගහක් තියෙනවා. කෙසෙල් ගහක් තියෙනවා කියලා අපි ඉක්මනින් තේරුම් ගන්න උත්සාහ කරන කෙසෙල් ගහක් තියෙනවා. ඔබට ඕකට කෙසෙල් ගහයි කියලා ඒ ගහට කියන්න පුළුවන් කොච්චර කාලයක්ද? කෙසෙල් ගහක් සාමාන්‍ය පැවැත්ම කොච්චර කාලයක්ද? අවුරුදු දෙකක්? ඈ කැන කම්පන ගා. එතකොට අවුරුද්දක් වගේ දෙකක් වගේ ඇති. එතකොට කෙසෙල් ගහ කියලා කියන්න පුළුවන්කම තියෙන්නේ ඒකට අවුරුද්දකට දෙකකට පමණයි. ආයි
ඒක කපලා බිමට වැටිච්ච ගමන් කෙසෙල් ගහ නෙමෙයි කෙසෙල් කඳ. දැකනේ සම්මුති සත්‍ය චේන්ජ් වෙනවා. වෙනස් වෙනවා. දැන් ඇත්තෝ පොඩි කාලේ කිව්වා ඔය ඇත්තොන්ට චූටි ළමයා කියලා. පොඩි ළමයා කිව්වා. ඊට පස්සේ ලොකු මහත් වෙනකොට යෞවනයා කිව්වා. යෞවන කාලයක් තිබ්බ නේද? කෙල්ල කොල්ල කාලයක් තිබ්බාන්න. ඒකට කෙල්ල කිව්වා කොල්ල කිව්වා. හරි සන්තෝෂයි කොණ්ඩේම පීරලා නේද? වටේම ගස්සලා දාලා ගියා. දැන් ගස්සන්න ගෑස්සෝත් එන්නේ නැහැ. උකුල පයින්නවනේ. ඉතින් ඒ කාලයක් තිබ්බා යෞවනය කියලා. කොල්ලොත් එහෙමයි. කොල්ලොත් තරයි. ආ අමීර් ඛාන් සල්මන් ඛාන් වගේ එහෙම යනෝ කාලයක් තිබ්බ කාලයක් ඔය පිස්සු වගේ කොණ්ඩේ කපලා නේද? ඊට පස්සේ යුගයක් එනවා මැදිවියේ. අවාහ විවාහ වෙලා ඔන්න තාත්තා කෙනෙක් වෙලා අම්මා කෙනෙක් වෙලා ඉන්නවා. චේන්ජ් වෙලා වෙනස් වෙලා. ඊට පස්සේ ඒගොල්ලොන්ගේ දරුමුණු පුරෝ ලැබෙනවාම ඉබේටම ආච්චි 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 කියලා හම්පඩ ගන්න ඉවරයි. එතනින් එහා ගන්න දෙයක් නෑ. වටේ හැම තිස්සෙම ඇහෙනේ ආච්චියේ කියන අප්පච්චියේ. මොකට මට ආච්චි කියනවද යකෝ කියලා හිතෙනවා. සීයේ කියනකොට නේද නිකම්ම මිනිහා වයසට යනවා. ඇයි සීයේ සීයේ කියලා හැම තිස්සෙම කියනකොට ඒ වෙලාවට කියන්න ඕනේ මට 100ක් නෑ පුතේ 60යි තාම කියලා. 60යි කියලා කියපන්. සීයක් කොහෙද මට 100ක් කියන්න ඕන 100 වෙන්නට පස්සේ 100 කියලා මේ 60 මට මොකටද 60 70 කියලා කතා කරා නම් හරි 70 කියලා කතා මේ ගොඩක් අයට නේ යෝග යෝග තියෙනවා. ඊට පස්සේ තාත්තේ හාට ගියොත් එහෙම මෙතන නැතුව ඇති මීයාතල ඉන්නවද? මීයාතල වෙන්නේ කොහොමද? තුමුණු පුරුත කොහෙද යන්න ඕනනේ? ඒක දන්නේ නැද්ද ඔයද? මොකද මීයාතල නැහැනේ දැන්. දැන් බලන්න ඒ ඉස්සරේ තුමුණු පුරු බල්ලා මැරුණේ කොහමද? දරුවෝ දරුවන්ගේ දරුවෝ ඒ දරුවන්ගේ දරුවොත් බලන්න ඕන. ඊට පස්සේ ඒ දරුවන්ගේ දරුවෝද මන් දන්නේ තුන් මුණුපුර එන්නේ. මුණුපුරාල තුනක් වෙන්න එපා නේ. මුණුපුරාල තුන් දෙනෙක් බලන්න ඕන. මුරුපුලා දරුවෝ මුණුපුරා වෙන්නේ නැහැනේ. ඒ දරුවෝ ඊළඟට ඒ දරුවන්ගේ දරුවෝ ඊළඟට ඒ දරුවන්ගේ දරුවෝ තුන් මුණුපුර. දැන් එක මොනපුරා බලා ගන්නෙත් බොහොම අමාරුයි. ඇයි ඒක දන්නවනේ? සුපිරි කෑම නිසා වස විස ගහලා සල්ලි තමයි වැදගත්. අපි කන්නේ මේවා කියලා දෙනෝ. දැන් දවසක් එහෙම ගොවියෙක් අර ගහනකොට මේ මං ඇහුවා, ඉතින් ඇයි බං ඔහොම ගහලා ගෙහින් දුන්නා මිනිස්සු මේ මැරෙනවනේ කියලා. එනේ අපි කන්නේ නැහනේ කියලා කිව්වා. මිනිහා කන්නේ නැහැ, ඒක නිසා ප්‍රශ්නයක් නැහැ දෙනවා. එතකොට තේරෙනව නේද මේ ලෝකේ කිසිම කෙනෙකුට ආදරේ නැහැ. මෛත්‍රිය කියලා මහා බොරුවක් තියෙන්නේ. පින්නතුනේ මේ ලෝකේ දහමෙන් පාලනය කරන්න පුළුවන් අතිශයින්ම ඥානවන්ත මිනිස්සෙක් විතරයි. මේ සමස්ත සමාජයේ ඉන 80%ක්ම පාලනය කරන්න බෑ දහමෙන්. ඒත් පාලනය කරන්න සිද්ධ වෙන්නේ ඔය දණ්ඩණයෙන්. නීතියෙන් පාලනය කරන්න වෙන්නේ. ඒ වැටකටළු බැඳීමෙන් පාලනය කරන්න වෙන්නේ. ක්‍රමවත් කිරීමෙන් පාලනය කරන්න වෙන්නේ. ඒකට තමයි දේශපාලනය කියලා කියන්නේ, රට පාලනය කිරීම. පාලනය වෙන්න ඕන තමන්ගේ සාර්ථකත්වය කරා. දැන් ඔය ඇත්තන්ගේ හිත පාලනය වෙන්න ඕන නිවන කරා. රටක් පාලනය වෙන්න ඕන රටේ සමෘද්ධිය කරා. සමෘද්ධිය කියලා කියන්නේ හවල්දී කියලා කියන්න බෑ. කොහොම හරි මිනිස්සු කායිකව
මානසිකව නිදුක් නිරෝගීව සතුටෙන් ජීවත් වෙන්න ඕන. ආන්නේ රටට කියනවා අපි දියුණු රටක් කියලා. එතකොට මේ නිර්වාණ මාර්ගයේ යන කෙනත් කායිකව මානසිකව නිදුක් නිරෝගීව පුළුවන් තරම් එන්න ඕන. මානේ වෙන බලන්න උත්සාහයකේ දුනුත් පින්නතුනේ මොන වගේ පරීක්ෂාවකට ලක් කරන්නත් පුළුවන් ඔබට ඔබේ මාන්නේ වෙන බලන්න. එක වෙලාවක ඔබට වෙන බලන්න පුළුවන් ඔබව ප්‍රශංසා කරනකොට. තව වෙලාවක ඔබට මේ මාන්නේ මැන බලන්න පුළුවන් ඔබට නිඳා කරනකොට. තව වෙලාවක ඔබේ මාන්නේ ඔබට මැන බලන්න පුළුවන් ඔබට නොගැලපෙන කෙනෙක් අක්කේ කියලා කතා කරාම නංගී කියලා කතා කරාම එහෙම නැත්තම් මල්ලී කියලා කතා කරාම මට බස්සල ඇහිලා තියෙනවා. ඔය අම්මා ඉස්සරහට යන්න කිව්වම සමහර අය තද වෙනවා. බානිනෝ අර බස් කන්ඩක්ටර් තුට අම්මා උනේ කවද්ද මාව කියලා. අම්මා කියනවා කැමති නෑ. ඒක එක එයාගේ හිතන. ඒක වශයෙන්ම නංගී වාඩ යන්න කිව්වද ඒත් තරහයි. ඇන්ටි කියලා කිව්වම ඒකත් හොඳ නෑ. ඒවට කියන්නේ දෙන්න මොකක් හරි එකක් වුණ කමන්නේ උන් ඉස්සරහට යන්න. මැද ඉන්න කෙනා යන්න ඔය කොනේ ඉන්න කෙනා යන්න කියලා කියනවා. මොකද මේ ශ්‍රී ලංකාවේ කල්චර් එක එහෙම තමයි. අර සීට් වල වාඩි කරලා ගෙනියන්නේ ඒ පිට රටවල් වල නෙවෙයි. වැදගත් විදියට සීට් එකේ වාඩි වෙලා මිනිස් කියන මෙහෙම නෑ. අර මැද පොළු දෙකක් දාලා පොළු දෙකේ ඉල්ලලා ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ ඉන්නේ වැඩි වැඩි හරියක්ම මේ වවුල් ආත්මවලින් ඕ ඒක මිදිලා එක පාටම මනුස්ස ආත්මයකට වැරදිලා ඇවිල්ලා ඉතින් බස් වල සීට් ඇත්තෙම නෑ නිකන් පොළු තමයි තියෙන පොළේ යන්න තමයි තියෙන්නේ යනවා. ඒ අවාසනාවන්ත ජීවිත වාඩි වෙලා යන්න නෑ. ඒ වගේ අපිට අපි මාන්නයන් එක එක අවස්ථාවන් වලදී හොඳට මේ ආධ්‍යාත්මික මාන්නයන් සම්මුතියෙන් ඉතින් ඕන හදාගන්න පුළුවන්. ආධ්‍යාත්මික මාන්නයෙන් බලන්න කොහොමද කියලා. බුදුදහමේ පරමාර්ථයේ පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස න සම්පතේ. අටලෝ දහමෙන් නොසැලෙන සිත. මාර්ගඵලයි 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 කියලා වැඩන්නේ අටලෝ දහමෙන් නොසැලෙන්න ඕන. මම බුදු වෙලා ඉන්නේ මම රහත් වෙලා ඉන්නේ කිව්වත් වැඩන්නේ අටලෝ දහමෙන් නොසැලෙන මනසක් වෙන්න ඕන. ඒ කාලේ බුදුහාමුදුරු උපමා කළා ඔය ඒ කාලෙත් තියෙනවා මේ දේශ සීමාහෙම වෙන් කරගන්න කණු හිටවන. ඒ කණු හරියට අර අශෝක ස්තම්භ වගේ තමයි. අර ගල් කණු තියෙන අශෝක ස්තම්භ සිංහ කණු හදලා තියෙන. ඒ වගේ ගල් කණුවක උඩට තියෙන ප්‍රමාණයම පොළොව යටටත් තියෙනවා. උපමා කරන බුදුහාමුදුරු උපමා කරන මෙන්න මේ කණුවක් මොන දිශාවකින් හුළඟ ආවත් වැස්සක් ආවත් මේ කණුව හෙලවෙන්නේ නැහැ කියලා. ආන් මේ වගේ නොසැලෙන මනසක් කියනවා. ඔය කණුත් ඉතින් භූමිකම්පාවක් ආහොත් පෙරලෙනවා නැත්තේ නැහැ. නමුත් යම් කිසි නොසැලෙන සත්‍යයකට උපමා කරන මහා පර්වතයක් වගේ කියලත් උපමා කරනවා. ඉතින්
පර්වතත් නාය යනවා නැත්තේ නේ. නමුත් සරල උදාහරණයක් දෙනවා. නොසැලී ඉන්න පුළුවන්. ඇයි? අතහැරීමෙන් ඉන්න කෙනාට මොනවද අතහරින්නේ? කෙලෙස් අතහැරීමෙන් ඉන්නවා. අතහැරීමෙන් ඉන්න කෙනාට පීඩන අඩුයි. මොකද හේතුව පීඩනේ එන්න එන්න එයා එකතු කරගෙන හිර කරගන්නෑ. පීඩනේ අතහැරලා දාන. පොඩි පොඩි දේවල් ගොඩාක් එකතු කරාම තමයි පුපුරන්න හේතු වෙන්නේ. මුලදීම අර පොඩියට තේරෙන දෙයම කියනවා. හරි විවෘතයි. පුංචි දෙයම කියනවා. කෑම රස නැත්තම් ඉවලෙම රහ නැහැ කියලා කියනවා. ඔක හිතේ පුපුරු පුපුරු ඉන්නේ. තමන්ට ඒක හරියන්නේ නැත්නම් තමන් ඒක හරියන්නේ නැහැ කියන හිත රිදුනා නම් ඒක හිත රිදුනා කියන. එයා පොදි බඳින්නේ නැහැ, උපාදාන කරන්නේ නැහැ. අකමැති නම් අකමැති කියනවා, කැමති නම් කැමති කියනවා, බැරි නම් බෑ කියනවා, හරි නම් හා කියනවා. ඔළුවේ මොකෝවත් උප්පර වැට්ටි නැහැ. ඒවට නේ සංස්කාර රැස් කරනවා කියලා කියන්නේ. ඔළුවේ තියෙනවා මිනිස්සුන්ගේ ඔළුවේ තියෙනවා පැවැත්ම තුළදී උප්පර වැටි තියෙනවා. උප්පර වැටි නැතුව සජීවීව ජීවත් වෙන්න ඕන. භාවනාව කියලා කියන්නේ මේ ඔළුවේ දරා ගන්න මොනවා හරි උප්පර වැට්ටියක් නෙමෙයි. උප්පර වැට්ටියක් කියන්නේ මේ උපාය යොදලා සකසලා ක්‍රියාත්මක වෙන දෙයකට තමයි කියන්නේ උප්පර වැට්ටි කියලා. ඒ උප්පර වැට්ටියක් නෙමෙයි, සජීවී බවට පත්වීමම තමයි. මෙන්න මේ මොහොතට පත්වීමම තමයි, මේ මොහොතේ අවදීන් කටයුතු කිරීමම තමයි ධර්මයට පත්වීම. ඒතකොට ඒක සීමාවල් තියෙනවා. ඒ සීමාව තමන් වැඩි කරගන්න ඕන. මේ මොහොතටපත් වීමේ සීමාව ගැඹුරෙන් ගැඹුරට ගැඹුරෙන් ගැඹුරට වැඩි කරගන්නවා. දැන් රහතන් වහන්සේ කෙනෙක්ගේ මේ මොහොතේ ජීවත් වන සීමාව මොන තරම්ද? එනිසා ධර්මය ලඝු කරන්න එපා. බෞද්ධයාගේ සිරිත තමයි මේ පොඩ්ඩක් දැනගත්තාම හිතනවා ඒක තමයි උපරිමය කියලා. ඒක තමයි වැරද්ද. මේ ගතිය තිබුණ මේ ලාංකිකයාගේ. ඕක ඉස්සෙල්ලම දැක්කේ මිහිඳු මහරහතන් වහන්සේ. ඒ නිසා හස්තිපදෝපම සූත්‍රය ලංකාවට ආව ගමන් පළමුවෙන්ම දේශනා කළා. අඩිපාර දැක්ක ගමන් අපේ යක්කු කියනවා අලියගේ හැටි. ඒව එහෙම කියන්න එපා. අඩි ලොකු කඳ මහත අලිත් ඉන්නවා. අඩි පොඩි කඳ මහත ලොකු අලිත් ඉන්නවා. අඩි ලොකු කඳ පොඩි අයත් ඉන්නවා. ඒකට හේතුව අලි ගහනේ නිරන්තරයෙන්ම තිබුණා. අලි ගොඩාක් හිටියා රටේ ඒ කාලෙත් හිටියා. ඊට පස්සේ සුද්දගේ කාලේම තමයි අලි සෑහෙන්න වෙඩි තියලා මරලා දැම්මේ. දැන් මේ කාලේ නම් ඒක වෙනස් වෙලා ගිහිල්ලා මේ අලි ටොන් ගණන් හැපිලා කෝච්චි වල මැරෙනවා. ඒව නම් එච්චර ප්‍රශ්න නෙමෙයි. අර හාමුදුරු කෙනෙක් අලියෙක් ඇති කරා කියලා තමයි නඩුවක් දාන්න තියෙන්නේ. ඒවයි ඉතින් අපි දවුරුත් දන්න ඕනේ දේශපාලන පලි ගැනීම කියලා. පලි ගන්න අයට ඒ ස්වභාව ධර්මෙන් රිටර්න් එක හම්බ වෙනවා.
ඒකයන්න ඔය දේශපාලකෝ මැරිලා අමු පනුව වෙනවා, රිලව් වෙනවා, මලයක් වෙනවා, කුණුකානුවල කබරය වෙනවා. උන්ට ඒ වගේ පව් කරගන්න ඉඩාරින්න ඕන, මොකද ඊළඟ ආත්මේ උන් සෑහෙන්න අපායකට දාන්න අපිට හැකියාව ලැබෙනවා. එහෙම අපිටත් පුළුවන් නේ. දැන් ඒ අරාට මේ මොහොතේදී මුදුන වෙලා ඉන්න දීලා අපිට පුළුවන් ඒ අරා ඊළඟ පාත්මේ කබරේ කරන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පංගෝ ඊට පස්සේ කබරේ ආයෙත් විලවේ කොඳුරේ කරන්න පුළුවන්, අපායට යවන්න පුළුවන්. බුදු දහමට ගරහන කෙනෙක්ව අපායට යවන්න හොඳම ක්‍රමය තමයි මොකද? ඒ යකාව සම්මාදිට්ඨික කරන්නේ නැතුව මිත්‍යා දෘෂ්ටියේම ඉන්න දෙනවා. අන්න නියම පලි ගැනීම. සතුරෙක්ගෙන් දැන් ඕගොල්ලෝ තරහ වෙන්න එපා. බුදු දහම ප්‍රතික්ෂේප කරන කෙනෙක් ඉන්නවා, අය බුදු පිළිම පොලේ ගහනවා, අය බුදුහාමුදුරන බයිනෝයි කියලා කිසිම බයවීමක් වෙන්න එපා. හරි සන්තෝෂයෙන් අපිට කරන්න පුළුවන් දේ අපි එතනම කරලා තියෙන උපරේ. මොකද මේ මිනිස්සයව අවීචියට දක්වාම යන්න පුළුවන් පසුබිම හදලා දීලා තියෙනවා අපි. ඒ ඇති ඒ සතුට වෙන්න පුළුවන්. දැන් ඒ නිසා මම ධර්මයට ගරහන කිසිම කෙනෙක් එක්ක මම තරහ නැහැ. මොකද හේතුව? මොකද මේ මිනිස්සයව අපායට යන්න ඕන දේ මිනිස්සෙම කරගන්නව, කරගන්න දෙයක් නැහැ. ඉතින් අපි ඒකට උරණ වෙන්න ඕනද? උරණ වෙන්න ඕනේ. අපි තරහ ගන්න ඕනේ මේ මිනිස්සයට ඕන දේ මේ මිනිස්සේ හදා ගන්නවා. එච්චරයි. තමන්ට හරියන පාරමිතාව තමන් හදා ගන්නවා. පින්නතුනේ මේ කුසල ධර්මයේ යෙදෙන කෙනෙක් ඉන්නව නේද? මේ ඇත්ත හරියට බුදුහාමුදුරු පෙන්වන්නේ මල් මාලා ගොතනවා කෙනෙක් වගේ කියලා. ඒ මෙයා මේ පරමල් ගොටු වෙච්ච මල්, කැඩිච්ච පෙති කැඩිච්ච මල් මොකද කරන්නේ? අයින් කරනවා. පණු කාපු මල්, වර්ණයේ පැහැය දුරු වෙච්ච මල් අයින් කර කර අයින් කර කර ලස්සන මාල විතරයි එකතු කරන්නේ. කාගේ බණ ඇහුවත් දොසක් මේ මල් මාලයට දාගන්න එපා. අපේ ඉන්න මේ පින්නතුන්ට තහනමක් නැති නිසා විවිධ හාමුදුරුවරුන්ගේ, ගිහියන්ගේ, පැවිද්දන්ගේ, ජාත්‍යන්තරයේ ඉන්න මම වෛද්‍යවරු, දේශකයෝ ඔක්කොගේම පොත්පත් කියවන දර්ශන තියෙන අය. මේ තහනමක් නැහැ. වරදට වැටෙන්නේ නැතුව ඔබේ හිත හදාගන්න මට්ටමට ඕන තැනක ගිහිල්ලා කරන්න, අර පීඩාවකට හසු වෙන්නේ නැති වෙන්න මල් මාලා ගොතන්නෙක් වාගේ. එවනම් ඔබට ඔබ කොතනින් ශ්‍රවණය කළත් මේ ලෝකයේ හරි ටික කතා කරන්න ඇවිල්ලා ආවල් හාමුදුරුවන්ගේ මම බණ අහන්න ගියා කියලා වැරදි ටික කියන්න එපා ඇවිල්ලා. ඒ හාමුදුරුවන්ගේ මං ගත්ත එකක් තියෙනවා. අන්න ඒක තමයි වැදගත්. ආවල් දේශයට ගියා, මම මේ දේශකයාගේ දේශනය ඇහුවා, මට ගන්න එකක් තිබුණා මෙන්න මේක. ලා ආදර සන්තෝෂෙන් ඒක කියන්නේ ඉතර මං ගත්තේ ඔච්චරයි. අඩුපාඩුකම් කතා කරන්න එපා. දැන් එහෙම අඩුපාඩුකම් කියනකොට අපිට අහන්න තියෙන හරි දැන් ඔක්කොම ඇහුවනේ. ඔව්. මේ හොඳ එකක්වත් දැක්කේ නැද්ද? බලනකොට මෙයා හොඳ එකතු කරලා නැහැ. හොඳයි නරකයි දෙකම අපි එකතු කරගන්න ඕනේ කියන තැනටත් එන්න එපා. හොඳම පමණක් එකතු කරන්න. හොඳම පමණක් එකතු කරන්න. ඒකට හේතුව මේ ලෝකේ හැමදාම හොඳයි නරකයි තියෙනවා. හොඳම පමණක් එකතු කරන්න. එතකොටයි ලස්සන මල් මාලය. මල් මාලය කියන්නේ ජීවිතේ.
දැන් මෙච්චර කාලයක් බණ අහපු ඔබගෙන් අහන්න පුළුවන්. දෙවියෙක් ඇවිල්ලා ඔබට සතුටුයිද දැන් කියලා. ඒ කියන්නේ ඔබ සතුටින්ද දැන් ඉන්නේ කියලා අහන්න පුළුවන්. එතකොට මොකද උත්තරේ? ඕ මට හරියම සතුටුයි දැන්. දහම් සුව විඳමින්, දහම් රස ලබමින්, දහම ශ්‍රවණය කරමින්, ලෞකිකත්වය සම්මතයට දුරු කරමින් ලෝකෝත්තර ගුණ වඩනකොට සැනසිලි දායකයි. උණු වතුර එහෙකට දැක දැක දැන දැන අත දැම්මත් නොදැන අත දැම්මත් පිච්චීමේ වෙනසක් වෙනවද? වෙනසක් වෙන්නේ නැහැ නේ. මොකද අංශක සෙල්සියස් අංශක 100ට රත් වෙලා තියෙනවා නම් මේ දැන දැන අත දානවායි කියලා මේක මේ 10ට අඩු වෙන්නේ නැහැ නේ. ඒ 100ම තමයි ඒක තියෙන්නේ. ඒ නිසා අපි සිතක් පරිහරණය කරනකොට කවුරුත් දැනගන්න ඕන මේ සිත මම දැන දැන පරිහරණය කරනවද නොදැන පරිහරණය කරනවද නෙමෙයි, මේ සිතේ තියෙන කුසලා කුසල රත් වීමේ අංශක ගාන බලන්න ඕන. සිතෙහි තියෙන අකුසලයේ ස්වභාවය තමයි අකුසලයක තුල වැඩි නම් ඒක රස්නේ වැඩි. එතකොට රස්නේ වැඩි සිත් පාවිච්චි කරන්න එපා. උණුසුම් සිත් පාවිච්චි කරන්න එපා. පීඩාකාරී සිත් පාවිච්චි කරන්න එපා. දුක්ඛදායී සිත් පාවිච්චි කරන්න එපා. තමන් දුකට පත් වෙන්නත් එපා, අනුන් දුකට පත් කරන්නත් එපා. ඒක හිත ඇතුළෙන්ම තේරෙනවා. මේ ස්වභාවයෙන්ම මේ ශරීරයත් කැමති නැහැ අපි දුකටපත් වෙනවට. ස්වභාවයෙන් ඔබේ ශරීරයට ඔබ ඇහුම්කම් දෙන්න ඔබේ ශරීරය කැමති නැහැ ඔබේ ශරීරය දුකටපත් කරන්න. ඒක ඔබට තේරුම් ගන්න පුළුවන්. ඔබ ඒ නිසා හොඳ සිහියෙන් අවධානයෙන් බලාගෙන හිටියොත් ඔබේ ශරීරය දුකටපත් වෙන අවස්ථාවන් වලින් ඔබව මුදවා ගන්නවා. සංඥාවක් ඇවිල්ලා ඔබව මුදවා ගන්නවා. ඒකට හේතුව ඔබේ ශරීරයේම කැමති නැති ස්වභාවයක් තියෙන ඔබේ ශරීරේ. කවුරු හරි ඇවිල්ලා පිටින් ඇවිල්ලා උදව් කරන අයත් ඇති. නමුත් ඊට වැඩිය වැදගත් වෙන්නේ තමන් තුළ ඉන්න සංවේදීතාවය. දැන් මගේ දවසක් ඇහුවා මේ එනත් ආගමික පූජකයෙක් ඇවිල්ලා ඔයා ඇහුවා මේ දෙයියෝ විශ්වාස කරනවද කියලා. මම මේ දෙයියන්ට අපහාස කරනව නෙමෙයි, අද්භූත ආත්ම භාවල් තියෙනවා මිනිස්සුන්ට කරදර කරන අයත් ඉන්නවා, පිහිට වෙන අයත් ඉන්නවා. මේ නමුත් ඔය කියන තරම් එහෙම වැඩ නම් වෙන්නේ නැහැ. මොකද හේතුව දෙයියන්ටත් වැඩ තියෙනවා, ඒගොල්ලන්ගේ ෆෞජිටි ලයිෆ් එකක් තියෙනවා. මේ අනුන්ට එක එක ඒවා කර කර ඉන්න වෙලාවක් නැහැ. ඉතින් මගෙන් අහුව මං කෝ ඔව් කියලා. ඊට පස්සේ මගෙන් හිමේ සැරේ අහන මොන දෙයියද විශ්වාස කරන්න කියලා. මම විශ්වාස කරන දෙයියා මමමයි. එතකොට ඔබ දෙයියෙක්ද? මං කෝ මං දෙයියෙක්. මං විශ්වාස කරන්නේ මම්මයි. ඒ කියන්නේ මං තමයි දෙයියා. දැන් මිනිහ දැන් කල්පනා කරනවා දැන් වෙන පොටක් නේ හොයාගෙන ආවේ, දැන් මිනිහට යන්න දියාවක් නෑ. ඊට පස්සේ මේ කියන ඒක නම් ඇත්ත නේ, ඒක බැහැර කරන්න බෑ. මොකෝ මට මාව සංවේදී, මට මාව හැමතිස්සෙම තේරෙනවා. මන්ට ඇඩ්‍රස් නැති දෙයියෙක් පස්සේ යනවට වැඩිය හොඳයි මේ ඇඩ්‍රස් තියෙන එක ගැන හොයා ගන්නවා. ඔයගොල්ලෝ කැමතිද ඇඩ්‍රස් නැති කෙනෙකුට තමන්ගේ ජීවිතේ බාර දීලා බලන් ඉන්න? හරියට නිකන් කොහේ හරි අහතක් පාතක් නැති මිනිහෙක් ඇවිල්ලා කියනවා මේ අක්කේ මං ඔයාව මල්ලි ඔයාව මං රට යවන්නම්, ඔව් ජපානයට යවන්නම් ලක්ෂ 5ක් දෙන්න.
අමු මෝඩෙක් වුණොත් දෙනවද නැද්ද? දෙනවා. රටත් නැහැ මිනිහත් නැහැ. ඉතින් ඕකම තමයි දෙන්නේ. අර ඇඩ්‍රස් නැති දෙවිවරු විශ්වාස කරන්න ගියාම මොකද වෙන්නේ? ඒක දෙයියෙක් නෙමෙයි ඉන්නේ. හැම ආගමකම ඉන්නවා. මේ බුද්ධ ආගමේ තමයි වැඩිපුරම දෙයියෝ ඉන්නේ. කීයද? 84,000ක් ඉන්නවා. බුදුහාමුදුරු අපිට පෙන්වුවේ දෙයියෝ පස්සෙන් යන්න නෙමෙයි. දෙයියෝ අපේ ළඟට ගන්න. බුදුහාමුදුරු දෙය ධර්ම දේශනා කරනකොට බුදුහාමුදුරු දෙයියෝ පස්සෙන් ගියාද? බුදුහාමුදුරගේ බණ අහන දෙයියෝ ආවද? දෙයියෝ ආවා. එතකොට බුදුහාමුදුරු පෙන්වුවේ අර මාතලේ දිව්‍ය පුත්‍රයා වඳින්නේ කාටද? ඉඳුරම් පහ සංවර කරගෙන පංචශීලාදී ධර්ම ආරක්ෂා කරගෙන ජීවිතේ ඉන්න අය. දැකලා වඳිනවා කිව්වා. එතකොට මේ ලෝකේ පංචශීල ධර්මයන් නැතිව දුෂ්චරිතයන්වල මිනිසුන් ජීවත් වෙමින් දෙවියන්ට ගිහිල්ලා ගාන්ට අර ගැහුවා, මිනිගෙඩි දැම්මා කියලා ඉවර ගැහුවා කියලා පූජාවට දුන්නා කියලා දෙයියෝ බලන්නේ නෑ. දැහැමි මිනිස්සෙක් වේතුයි. ඒ දැහැමි මිනිසාට තමයි පූජාවට තිබ්බත් නැත්තත් හොඳ ආකර්ෂණ, හොඳ ආශිර්වාද, විශ්වීය ආශිර්වාද ලැබෙන්නේ. ඒසා හැබැයි තමන් ළඟ තමන්ට දිව්‍යමය තත්වයකට යන්න පුළුවන්. ඒ වගේම තමන් ළඟ දේව ගුණාංග පිහිටන්න ඕන. ඒ වගේම තමන්ට තමන් සංවේදී නිසා තමන්ට තමන් හදා ගන්න පුළුවන් ස්වභාවය, පිහිට වෙන්න පුළුවන් ස්වභාවය 100%යි. ඔබේ මාන්‍ය දුරු කරගන්න පුළුවන් ඔබටමයි, ඔබේ ද්වේෂය දුරු කරගන්න පුළුවන් ඔබටමයි, ඔබේ මෝහය දුරු කරගන්න පුළුවන්, අනවබෝධය දුරු කරගන්න පුළුවන් ජීවිතය ගැන ඔබටමයි. ඒ කියන්නේ දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං කියලා කියන්නේ ඉතින් මෝහයම තමයි. අඥානකම, නොදන්නකම, මෝහය. ඇසේ ක්‍රියාකාරීත්වය දන්නේ නැහැ, කනේ ක්‍රියාකාරීත්වය දන්නේ නැහැ, සිතේ ක්‍රියාකාරීත්වය දන්නේ නැත්නම් ඊතර මොකද තියෙන්නේ? මෝහය. මේ කුසලයයි කියලා දන්නේ නැහැ, මේ අකුසලයයි කියලා දන්නේ නැහැ, මේ කෙලෙස් කියලා දන්නේ නැහැ, මේ පින් කියලා, මේ පව් කියලා දන්නේ නැත. එතන තියෙන්නේ මෝහය. ඒ නිසා හොඳින් ඒවා තේරුම් ගැනීම, වෙන්වෙන් වශයෙන් හඳුනා ගැනීම අමෝහය සිද්ධාන්තයේ බවට පත් වෙනවා. මේ ලෞකිකත්වයයි කියලා දන්නේ නැහැ, මේ ලෝකෝත්තරත්වයයි කියලා දන්නේ නැත්නම් එතන තියෙන්නේ මෝහය. ඔබ ලෝකෝත්තරත්වය හඳුනනවද? ලෝකෝත්තරත්වය විඳිනවද, ලබනවද? මෙතන ඉන්න ටික දෙනෙක් ඒ ලෝකෝත්තරත්වය බොහෝම නිහඬව ආස්වාදනය කරන පිරිසක් ඉන්නවා. පිරිසක් ඒ ලෝකෝත්තරත්වය සොයමින් වාසය කරනවා. හරියට වෙනතන මේ ලෝකෝත්තරත්වයට එනවා කියලා කියන්නේ මිනිස්සෙගේ දැවැන්ත කොටයක්, මිනිස්සෙගේ මේ ඉන මැදින් ලොකු පටියක් දාලා මහා කොටයක් බඳිනවා. මේ කොටෙත් ඇදගෙන මේ මිනිස්සයට යන්න සිද්ධ වෙනවා. කන්දක් නගින්න සිද්ධ වෙනවා. කොයි වගේ අමාරුවක් තියෙද ඒක? මහා විශාල කන්දක් කඩාපු කන්දකින් මහ කොටයක් බැන්දට පස්සේ මේ කොටෙත් ඇදගෙන කන්දකට ගොඩ වෙන්න තියෙනවා. ආන් ඒ වගේ අපහසුාවක් වෙන්න උතුරේ මේ ධර්මයේ ජය ගැනීමේදී ඔබට තියෙනවා. අර උපාදාන ස්කන්ධය නැමැති මහා කොටය මැදලා අර නිවන් නම් මහා දිය ධාරාව උපදින අර කඳු මුදුනට නගින්න මොනතරම් වීරයක් ඕනද? හදවතින් මේක තියෙන සිතෙහි, සිතේ මොනතරම් වීරයක් තියෙන්න ඕනද කියලා. සිත බලවත් වෙන්න ඕන. මේ ධර්මයේ දකින හැම කෙනෙක්ගේම කය නෙමේ බලවත්, සිත. සිත හරි බලවත්. ධර්මයේ දැක්ක ඕනම කෙනෙක්ගේ දිහා අපි බලන්නේ මනුස්සයා මේ උඩින්නේ.
එහෙම හිටියට මොනතරම් මනසින් බලවත් කෙනෙක්ද කියලා. සමහර අය නෝ ගතින් හරි ලොකුයි චණ්ඩී, හිත දුර්වලයි. දුර්වලයි කියන්නේ ලෝභ ද්වේෂ මෝහ වලට අහු වෙනකොට දුර්වලයි. හිත ශක්තිමත් වෙන්න ඕන. දැන් ওই හිර ගෙවල් වල ඉන්න මිනිස්සු බලන්න යනවනේ, කෙනෙක් හිතන්න පුළුවන් මේ හරි චණ්ඩි හරි ශක්තිමත් මිනිස්සු කියලා. නෑ, මම දකින්නේ දුර්වලම මනස් තියෙන මිනිස්සු. ඉවසන්න තේරෙන්නේ යමක් දුරදර්ශීව අනුගමනය කරන්න වැඩ කරන්න තේරෙන්නේ. තේරෙන්නේ නැති නිසා ක්‍රියා කරලා මිනිස්සුම අනන්ත දුක්වලට පත් වෙලා තියෙනවා. දුර්වලම මනසක් තියෙන මිනිස්සු. ශක්තිමත් කියලා කියන්නේ පින්නතුනේ අකුසලයෙන් බේරගෙන කුසලයේ පිහිටවන්නට තමයි අපහසුම. ආන්න බුදුහාමුදුරන්ගේ මගෙහි ඒ පවිත්‍ර සිතෙහි පිහිටවා ගන්න පුදුමාකාර බලයක් තියෙන ඕන. තමගේ කොන්ද බැඳපු මහා කොටයක් ඇදගෙන යන මිනිස්සෙක් වාගේ. එහෙම නැතුව බෑ. උඩුගම් බලා පීනන්න එහෙම නැතුව බෑ. දිය දහරාවේ උඩට පීනන්න මහා බලයක් මහා ශක්තියක් ඕන. මේ අපි දුකෙන් බේරෙන්න හදන්නේ, අපායෙන් බේරෙන්නයි හදන්නේ. මේ ආත්ම භාවයේදීම ඔබ අපායෙන් මුදවා ගත්ත ජීවිතය ඔබ අත්දකින්න ඕන. කොබලන අපාබිය තියෙන අය අත උස්සන්. කවුරුත් අත උස්සන්නේ කොබලන අපාබිය තියෙන අය. දැන් අපාබිය නැති අය අත උස්සන්න බලන්න. තමන්ට ඇත්තටම අපාබිය නැද්ද? බොරු එහෙම කියලා අහුවෙන්න බා කොබලන්. හරි, දැන් අපාබිය ඉස්සෙල්ලා තිබුණ දැන් නැහැ. ෂුවර්නේ. ගෙදර ගිහලා ආයි ෂුවර් එකට බලන්න ඕනේ. මොකද මට ෂුවර් නෑ ඒකයි. ඒ නිසා ගෙදර ගිහින් හරියට බලන්න ඕනේ අපාබිය තිබුණා අපාබිය නැද්ද කියලා. මටත් එහෙම තිබුණා වෙනතුනේ. මට පස්සේ බණ භාවනාව දියුණු කරගෙන යද්දිත් මේ එක එක භාවනාවල් කරද්දිත් අපාබියක් තිබුණා. හැබැයි මේ ආත්මෙන් පස්සේ ඊළඟ ආත්මය අපායයි කියන බය නෙමෙයි තිබුණේ. ඊළඟ ආත්මවල යයි කියන එක. කියන්නේ මේ ආත්මෙත් නෙමෙයි ඊළඟ ආත්මෙත් නෙමෙයි ඊළඟ ආත්ම භාවවල කරකිලා අපායයි කියන බයක් තමයි තිබුණේ. ඒක වුණත් මම දැක්කේ භයානක තත්ත්වයක් හැටියට. ඒක ලොකු දෙයක් නේ. දැන් මේ ආත්මෙම ටක් ගාලා ට්‍රාන්ස්ෆර් එක අපායට හම්බෙනවා කියලා තියෙන අයත් බය නැතුව ඉන්න කට්ටිය. ඔය කිසිම දෙයකට බය නැති මිනිස්සු ඉන්නව නේද? ඒගොල්ලෝ වැදගත් මිනිස්සුද? නෑ. බය විය යුත්තට බය වෙන්නත්, බය නොවිය යුත්තට බය නොවෙන්නත් ඉගෙන ගන්න ඕන. දැන් මගෙන් ඇහුවොත් කරුවලේ ආවාන්සර දැන් මමත් වෙන්නේ නෑනේ මේ කරුවලේ මේ කැලේ මැදින් යන්න. අගේ යකෝ මේ නිකන් නිකන් කකුලේ කටු වෙන ගන්න සර්බියොන්ඩ කියලා කවා ගන්න මේ කැලෙමැදින් මෙහෙම යන්නේ. ඉතින් පාර දෙයිදි මොකටද කැලේ යන්නේ? මේ නෑ නෑ වාසි බය නැති කියලා. එහෙම බය නැතිකමක් අපිට නෑ. එහෙම බය නැති කන්නේ. බය විය යුත්තට බය වෙනවා, බය නොවිය යුත්තට බය නොවෙනවා. ඒකට හේතුව ඒක විද්‍යාත්මක හේතුවක්. ඒක මානසික බයක් නෙමෙයි. එසා ජීවිතේ අපි අකුසලයට බයයි, කෙලෙස් වලට බයයි. කුසලයට බය නැහැ, පිනට බය නැහැ, සත්‍යයට බය නැහැ, ධර්මයට
බය නැහැ. මම පින්නතුනි පණ්ඩිතයන්ට බය නැහැ. පණ්ඩිතයන්ට බය නැහැ. මෝඩයන්ට බයයි. පණ්ඩිතයොත් එක ගහ ගන්නවත් බය නැහැ. බනින්න බයත් නැහැ, ගහන්න බයත් නැහැ, දොස් කියන්න බයත් නැහැ, නිග්‍රහ කරන්න බයත් නැහැ මම පණ්ඩිතයන්ට. මෝඩයන්ට බයයි. මෝඩයෝ හරීම මේ ඉහලෙන් තියලා, තත්වයෙන් තියලා, උඩින් තියලා, ඔව් මුරුන් ගැත්තේ තියලා තියාගන්න ඕන. ඔබේ ගෙදරත් මෝඩෙක් ඉන්නවා නම් ඒ විදියට ආශ්‍රය කරන්න ඕන. කියන්න බෑ, තමන්ගේ නෝන වෙන්න පුළුවන්, මහත්තයා වෙන්න පුළුවන්, කවුරු හරි ඥාතියෙක් වෙන්න පුළුවන්, ඒ මෝඩ චරිතයක් ඉන්න පුළුවන්. එතකොට ඒ මෝඩයට ඉති යන්න ඕන තැන තියලා හිටියහම මෝඩයාගෙන් ප්‍රශ්නයක් නෑ. ඒකට තමයි තත්ත විපස්සනා කියලා කියන්නේ. දැන් ඉන්නතුනේ ඕන තරම් එහෙම දේවල් එනවා. දැන් මෙහෙට ආව දවසක් මේ සේවිකාවයි නෝන මහත්තයයි, කියන්නේ යාගේ මැඩම් දෙන්නත් එක්ක ආව. බර ටික කියනකොට සේවිකාව ධර්මයේ දැක්කා. යාගේ මැඩම්ට දැක්කේ නැහැ එයා මා උද්දච්ච චරිතයක්, මාන්නේ ඉන්න චරිතයක්. එතකොට ඒ අකුසල ධර්ම පිරිච්ච චරිතයක්, ගොඩක් සමානව දකින්න බැරි කමක් නැහැ, දහමට යොමු වෙලා ඉන්නේ. නමුත් දැන් මේ සේවිකාව දැක්කයි කියලා නිකම්වත් කිව්වොත් එහෙම සේවිකාවත් ඉවරයි. ලොකු ප්‍රශ්නයක් වෙනවා. දැන් ඉතින් මං කියන්න, මං කතා කරවන්න ලෑස්ති කියන්න පුතේ, ඔබේ අවබෝධය මේව මෙහෙම කියලා කියන්න කියන්නලාද. දැන් මැඩම්ට අවබෝධ වෙන්නේ නැතුව එයාට අවබෝධ වුණා කියලා මේ වුණොත් එම ලොකු සිද්ධියක් වෙනවා කියලා කියලා දන්නවා. කියලා ඇඟිල්ලෙන් පෙන්නන මේව මේ මෙයා කියලා. මෙයා ඉන්නවා. මෙයා ඉන්නෝ කියන්න බෑ. ඒකල ඔබට කවදාවත් එහෙම ඉරිසියාවක් හටගනේද? තමන්ගේ සේවකයන් එහෙම ප්‍රශ්න ගොඩාක් වෙලා තියෙනවා. තව කෙනෙක් ධර්මයේ දකින්නකොට තරහක්, එයා දැක්ක මට දැක්කේ මම දැක්කේ නෑ කියලා. එහෙම එනෝ අකුසල සිත්වලට. දැන් මගේ මාත් එක්ක තව හාමුදුරු කෙනෙක් ධර්මය අහන්න යමු වුණා. මම දැක්කා ඒ හාමුදුරන්ට දැක ගන්න බැරි වුණා. ඌ සදාකාලික මට නිකන් මාත් එක්ක තරහයි. ඊට පස්සේ ධර්මයට නිග්‍රහත් කරනවා. දැක ගන්න බෑ, දැක ගන්න බැරි වුණා. ඒක අභාග්‍ය, කොහොමද එයාට නැතුව මට තේරෙන්නේ කියලා. සංසන්දනයේ, බාහිර සංසන්දනයේ ඉන්නේ හිටියේ. දැන් මේක අග්ගමහා පණ්ඩිතලා ඉන්නෝ සද්ධර්මයේ දකින්න බෑ සමාජේ. ඒ මහා සාවිඥාහන්සලා ඉන්නෝ මහා පරිණත, එහුණට එහෙම ධර්මයේ දකින්න බෑ. දැන් කුසල් මහා රජ දකින්නේ නෑ, නමුත් සුනීත සෝපාක දකින්නවා. ඒක යාගේ පෙර කුසලයත් එක්ක. අර ගෙදර වැඩ කරන අර ළමයාගේ හිතේ බාලසිතවිලි තියෙන අයත් ඉන්න ඔහොම වැඩ කරන මේ දුප්පත්. නමුත් මේ ළමයාගේ සිතේ දැහැමි ගුණාංග ආධ්‍යාත්මික සුවයක් තිබුණා. ශරීරයෙන් භෞතික ලෝකයෙන් දුප්පත් වුණාට, එච්චර ලස්සන නැති වුණාට ආධ්‍යාත්මයක් තිබුණා පිරිසිදු. ඒ ආධ්‍යාත්මය අවදි වුණා. නමුත් අරයා මැඩම්, නමුත් මැඩම්ගේ හිත මාන්නය, ක්‍රෝධය, ඉරිසියාව, පලිගැනීම වලින් ලොකු දේවල් වලින් පිරිලා තියෙන නිසා දහමට යොමු වුණා විතරයි. නමුත් දකින්න පෙරලා ගන්න බෑ මනස. මහා පාරමී බලයක් තියෙන්න ඕන. ඉතින් ඔබ අකුසලයට කොහොම හරි වැටෙන්නේ නැතුව කොහොම හරි තමන් තේරුම් අරගෙන මේක මේ අකුසලය, මේ හිත අකුසලය අකුසලය කියලා තේරුම් අරගෙන අකුසල සිතක් අකුසල සිතක් කියලාම කල්පනා කර කර ඒ සිත මැඩලන්න කටයුතු කරනවා. දුර්වලකම් නැති කෙනෙක් නෑ මෙතෙන්ට එන්නේ. මම දන්න දුර්වලකම් නැති කිසි කෙනෙක් එන්නේ නෑ.
ස්වල්ප දුර්වලකම් හෝ තියෙන හැබැයි දුර්වලකම් දුර්වලකම් විදියට හඳුනාගෙන ප්‍රහාණය කරන මිනිස්සෙක් වෙන්න ඕන. ආජානීය පුරුෂයෙක් වෙන්න ඕන. ආජානීය පුරුෂයා කියලා කියන්නේ කාටද? එයාට පින්නතුනි මේ වේවැල් පහරක් ගහන්න ඕනේ. එයා කියන්න ඕනේ නිකන් ව්‍යංගයෙන් තේරෙනවා. පොඩි දෙයින් ඒක කෙනෙක් හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. ඔය ආජානීය අශ්වයා කියන සතාට පුළුවන්ලු මේ ඒ අශ්වාරෝහය හිතන දේ තේරුම් අරගෙන වැඩ කරා. එයා ගාන්ට දන්නවලු පිටට නැගලා ඔක්කොම ඉවරනාට පස්සේ උදන්වලු දැන් යන්න තියෙන්නේ කියලා. සමහරලාට හැරෙන්න ඕන තැන එහෙම නැත්නම් වෙනදා යන පාරට අහවල් තැනට නම් යන්නේ. එයා ආයි අන කරන්න ඕනේ දිගට මේ පාර ගෙනියනවා. මොකද එයාට මතකයි ඒක. ඒ වගේ ආජානීය පුරුෂයෙක් වෙන්න ඕන. ඔළුවේ අකුසල් ධර්ම පුරෝගෙන නැති වෙන්න ඕන. කට්ට කෛරාටික වෙට්ට පිත්තලකන් තියෙන්න බෑ. මේ සමාජයේ පරදින මිනිස්සෙක් ඉන්නවද? ඒ අය ලෝකෝත්තර ධර්මයේ ජයග්‍රහණය ලබන්නා වූ අය. මේ සමාජයේ ජය ගන්න කෙනෙක් ඉන්නවද? ලෝකෝත්තර සමාජයේ ජය ගැනීමක් නැත. ඉතින් ඒ නිසා මම තීරුම් ගත්තා මේ සමාජයේ ජයගෙන මොකටද මට කියලා. මට ආව අදහස ඒක. ආත්මේ සමාජයේ ජය ගන්න උත්සාහ කරපු කෙනෙක් මේ පුහුදුන් සමාජයේ සමග තරඟ කරලා ජය ලැබුවද කුමටද මට? අපි කවදාවත් සටන් කරන්නේ නැන්නේ නිකම් නොවටිනා දෙයක් වෙනුවෙන්. වටිනා දෙයක් වෙනුවෙන් සටන් කරන්නේ. ඉතින් නොවටිනා දෙයක් වෙනුවෙන් සටන් කරන්නේ කුමටද කියන අදහසයි තමයි. ඒ නිසා මම මගේ සමාජය තුළ මේ ලෞකික ලෝකයේ සමාජය තුළ මම පරාජිතයි. සියලු දෙනාටම ඕගොල්ලෝ ජයග්‍රහණ. ඔය තමයි ඕගොල්ලෝ තමයි දෙනු. කිසි ප්‍රශ්නයක් නැහැ. දවසක් ඔය බස් රථයක මහත්මයෙකුත් එහෙමයි දිගට දිගට හයියෙන් හයියෙන් කතා කරගෙන ලොකු සිද්ධි දාගෙන එනකොට ඉතින් මං කිව්වා ඔබතුමා මට වඩා ඥානවන්ත බව පේනවා කියලා. ඒ මිනිසයට ඉතින් හරි සන්තෝසයි ඒක. ඔයත් කියලා බලන්න ගෙදර මහත්තයට වුණත් කියන්න බලන්න. ඔයා ඉතින් කොහොමත් මට වඩා ඥානවන්තයිනේ කියලා හරි සන්තෝසයි හිතෙනවා. ඉතින් ඔය වගේ ක්‍රම තියෙද්දි මොකද නිකන් රණ්ඩු කරගන්නේ? මන් දන්නවනේ ඉතින් ඔයාට මට වඩා හොඳ භාවනාව ගැන අවබෝධයක් තියෙන මට වඩා හොඳ ධර්මය ගැන අවබෝධයක් තියෙන කෙනෙක් කියලා මන් දන්නවා කියලා කියන්නේ. ඒක ඇන්දිල්ලක් නෙමෙයි. ඒ මිනිස්සයාගේ මනස සැකසීමක්. මිනිස්සයාගේ මනස සැකසීමක් එතන. මනස ඉස්සෙල්ලම හදන්න ඕන. තමන්ගේ හිත බලාගෙන වැඩ කරන්න, අනුන්ගේ හිත දිහා බලාගෙන වැඩ කරන්න. එතකොට ජීවිතේ ගොඩාක් ගැටලු අඩු කරගන්න හැකියාව තියෙනවා. බල්ලන්ටත් ඉව තියෙනවා. උන්ටත් අනුන්ගේ හිතේ තියෙන දේ තේරෙනවා නම් මිනිස්සෙකුට සිහියෙන් හිටියොත් අනුන්ගේ හිතේ තියෙන දේ තේරෙන්නේ නැද්ද? දෙතම තේරෙනවා. ඔබට අනුන්ගේ හිතේ නෙමෙයි විනෝතුනේ මේ විශ්වයේ තියෙන දේවල් බව ඔබට තේරෙනවා.
දැන් බුදු කෙනෙක් මේ විශ්වය ගැන කතා කරේ කොහොමද? අපි සිතිවිලි වලටවත් කෙලෙස් වලටවත් කාලයටවත් කරුණ වලටවත් නෙමෙයි අපි අවධානය යොමු කරන්නේ ධර්මයට. මොකක්ද ධර්මය කියන්නේ? ධර්මය කියන්නේ මේ සියල්ලෙන් ලබා ගන්නා වූ අවබෝධය. එහෙම කියන්න එච්චරයි. ඊට වැඩි කියන්න බෑ. ඒක මේ සියල්ලගෙන්ම ලබා ගන්නා වූ අවබෝධයට අපි කියනවා ධර්මය කියලා. ඒ ධර්මයත් තම තම නැනපමණේ. සෝවාන් මාර්ගඵලයේ ධර්මය, සකදාගාමී මාර්ගඵලයේ ධර්මය, අනාගාමී මාර්ගඵලයේ ධර්මය, අරිහත් මාර්ගඵලයේ ධර්මය වෙන්න පුළුවන්. එතකොට ධර්මයේ දැකපු අය ළඟත් යම් යම් දුර්වලතා තියෙනවද නැද්ද කියලා බලන්න පුළුවන්. තියෙනව නැත්තේ නැහැ. බුදු කෙනෙක් වැඩ හිටපු කාලේ මාර්ගඵලලාභීන්ගේ පවා දෝෂ නැවත නැවත නිවැරදි කළා. දැන් ඉන්න පොඩ්ඩක් ආර්ය ධර්මයක් එහෙම් මෙහෙම් පොඩ්ඩක් කටතොල දාගත්ත ගමන් සම්මුති ඥාණයට හරිපත් වෙච්ච ගමන් මේ යක්කු කියන්නේ අපි රහත් කියලා. ඉන්නව නේද රහත් වෙච්ච සෙට් එක? උන් රහත් නම් මම හත් සැරයක් බුදු වෙලා. මට කියන්න තියෙන්නේ එච්චරයි. ඈ උන් රහත් නම් මං හත් සැරයක් බුදු වෙලා. මොකද මේ ඔය යක්කු එකෙක්වත් එන්න කලින් තමයි අපි මේ ස්වාමීන් වහන්සේලා දෙසුන් නමක් අපි මේක 90 ගණන් වල ඉඳලා 2000 විතර ඉඳලා මේක දේශනා කරන්න පටන් ගත්තා. මේ කටතොල පොඩ්ඩක් ගාගෙන ධර්මයට ඇවිල්ලා මාර්ගයේ සම්මුති ඥාන සමහර අයට තියෙන්නේ. ලෝකෝත්තර පරමාර්ථ ඥානයට ඇවිල්ලා නැහැ. සම්මුති ඥානයෙන් මෙතන සත්‍ය පුජ්‍යලයක් නැහැ කියලා ඥානය පහළ වෙච්ච ගමන් මේ යකා රහත් වෙලා. සම්මුති නිවන පරමාර්ථ නිවනක් බවට පරිවර්තනය කිරීමේ ලොකුම අභියෝගයක් තියෙනවා ඊළඟට. ඒක මහා අභියෝගයක්. ඒක මුළු ශරීර කූඩුවෙන්ම සක්කාය දිට්ඨිය ඉවත් කිරීම. ඊට පස්සේ තමයි අර පපුවට අර කැක්කුම එන්නේ නැති ගතිය හටගන්නේ. ඊට පස්සේ කන්ට්‍රෝල් එකක් ඕනේ නැහැ. ස්වභාවයෙන්ම මානසික පාරිශුද්ධත්වය පවතින පටන් ගන්නෙ නෙළුම් පත වගේ. ඒ කියන්නේ මොනම දිය බිඳුවක්වත් අර වැලෙන ස්වභාවයනේ නේද නෙළුම් පත? පොඩ්ඩක් අධ්‍යයනය කරලා බලන්න. ඔය නෙළුම් කොලයක් අරගෙන දිගට වතුර ටිකක් දාලා බලන්න. ආන්නේ නෙළුම් පතේ ස්වභාවය එන්නේ පරමාර්ථ නිවනටපත් උනාට පස්සේ. ඔය සම්මුති ඥාණයටපත් වෙලා සමහර අය රැවටෙනවා. එහෙම කීප දෙනෙක් ඉන්නවා ඔය ධර්මය අවබෝධ වුණා කියලා. දැන් මෙහි ඇවිල්ලා ඔය දේශනා හරි මේ කරපු ඔය කාන්තාව හරි මේ කීප දෙනෙක් හිටියා රටවල් වල සහ ලංකාවේ ප්‍රකාශන හැම ඉදිරිපත් කළා. ඒගොල්ලන් ඉතින් වීඩියෝ දැම්ම. ඒගොල්ලෝ කලබල වෙන්නේ නැහැ. ඉතින් අපි එහෙම අහගෙන යන්න කියනවා. අනේ සායනහන්ත මං අර මං කලින් දැකලා ඒ කිව්ව නේද? ඒ කිව්වට සායනහන්ත ඒක නිකන් ඥානයේ විතරයි ඒ දර්ශනේ දාවේ. ඊට පස්සේ කියනවා මට සැබෑ චේන්ජ් එක වුණේ ඊට අවුරුදු දෙකකට පස්සේ. තෙන්දි තමයි සායනහන්ස මගේ මේ පපුව ඇතුලේ තිබිච්ච මමායනය මාන්නේ ගැලවිලා ගියේ ඊට පස්සේ. ඊට පස්සේ ලැබුණු ඒ සුවය ඒක මහා පුදුමයි. ඊට පස්සේ දෙවෙනි චේන්ජ් එක. ඊට පස්සේ තවත් ඔගේ පිරිසුදු වුණාම තවත් ඉහළට යනවා. අපි කිසි කෙනෙකුට ඒක පාට ඉතින් දැන් මේ ශාවකයන්ට කිව යුතු ටික කියනවා නොකිය යුතු ටික කියන්නේ නැහැ. එතකොට ඒ වර්ධනය වෙන්න අවශ්‍ය ටික තමයි දේශනා කරන්නේ. ධර්මයේ උනන්දුව ඇති කරනවා. ධර්මයේ ප්‍රබෝධය ඇති කරනවා හැම කෙනෙක් ළඟම. අනුධම්මචාරීව ධර්මයට අනුව කටයුතු කරන යන කෙනෙකුට ඕනම කෙනෙකුටම
මේ ධර්මයේ ප්‍රතිලාභ ලැබෙනවා. මේ ලෝකේ ඉන්නවා දහමට යොමු වීම දුර්ලභයි. ඒ නිසා දහමට යොමු වෙන කෙනෙක් ඉන්නවා. දහමට යොමු වෙලා ධර්මයේ අසමින් කටයුතු කිරීම, ඒක දියුණු කර ගැනීම දුර්ලභයි. ඊළඟට ඒම් පිරිසක් ඉන්නවා. හොඳින් අසමින් ගිහිල්ලා ධර්ම ප්‍රතිලාභය ලබන අය දුර්ලභයි. ධර්ම ප්‍රතිලාභය ලබන කෙනෙක් ඉන්නවා. ධර්ම ප්‍රතිලාභය ලබාගෙන ධර්මය ප්‍රගුණ කරගෙන ඒක හොඳින් මුවහත් කරගෙන වර්ණවත් කරගෙන ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් දුර්ලභයි. එහෙම වර්ණවත් කරගන්න කෙනෙක් තුලින් අන් අයට ධර්මයේ දේශනා කරන අය දුර්ලභයි. දැන් ආනන්ද හැමදෙරේ දුර්ලභ බව තේරෙනවනේ නේද? මං විතරක් නෙවෙයි, මං වගේ කවුරු ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා මිනිස්සුන්ගේ මේ බව දුකට පිළිසරණ වෙන ඒ උත්තමයෙ ඉන්නවනම් ඒ හැම දිනාම මම බොහොම අගේ කොට සලකනවා. යහපත් සිතින් ඒ කටයුතු කරනවා නම් ලොකු සද්ද නැහැ. ලොකු හඬටනේ සමහරලාට මිනිස්සු ඉන්නේ, දේශපාලකයොත් ඉන්නවනේ. මහා හයියෙන් පට ගාලා කෑ ගහනවා. ඒක තමයි කතාව කියලා හිතනවා. හාමුදුරුවොත් ඉන්නෝ මේට වඩා උස් හඬ තියෙන හාමුදුරුවෝ ඉන්නවා. මම හිතන්නේ මට හම්බෙච්ච හැම කෙනාම වගේ මට වඩා උස් හඬක් තියෙනවා. උස් හඬක් සහ ලොකු පාට් එකක් තියෙනවා ඒගොල්ලන්ට. ඒ පාට් එකක් නෑ මට, උස් හඬකුත් නෑ. ඇයි හේතුව? මට එහෙම එකක් ඕමනා නැහැ. මොකද මේ මවාපාපු උස් බවක්වත් හඬක්වත් ඕනේ නැහැ මේක දෙන්න. මේක බොහොම සංවේදී වෙන්නේ ගොඩාක් ධර්මයන් ප්‍රගුණ කරලා මුලින් ලෝකයේ පිළිබඳ අවබෝධයක් තියෙන ඉහළම තලයේ පිරිසට. එනිසා එක එක මට්ටම් වලට එන්න ඕන. මීට වඩා ගොඩාක් ලෝ තලයකට ආවොත් මම මීට වඩා ජනගහනේ ඉන්නවා. කියන්නේ ලෝ මට්ටමකට ආවොත් මේ ධර්මයේ තවත් මීට වඩා මේ ප්‍රාථමික මට්ටමට ආවොත්. දැන් වැඩිම හාමුදුරුවන්ට සෙනගේ ඉන්න පිරිස දැක්කම මම දැකලා තියෙන මේ බොහොම සරල දෙයක් කතා කරන හාමුදුරුවන්ට ඉන්න විශාල ප්‍රමාණයක්. මොනවද ඒ හාමුදුරුව කතා කරන්නේ කියලා බැලුවාම මේ අඳින පළඳින එකයි කන බොන පැවැත්ම ගැන තමයි මේ දේශනේ තියෙන්නේ. එතකොට ප්‍රාථමිකයි. මිනිස්සුන්ට ඒක තේරෙනවා. ඒ නිසා ඒකත් එක්ක මිනිස්සු ඉන්නවා. දැන් ඒක හාමුදුරු කෙනෙක් කියන මොකද්ද කියන්නේ, ඉස්සරහින් පැලුවන් තනි ඒසී, දෙපැත්තෙන් පැලුවන් ඩබල් ඒසී කිව්වා. ඉතින් මිනිස්සු ඒකට සෑහෙන්න ඉන්නවා. පොඩි ඇඳුමක් ගැන කතාවක් එතන කරන්නේ. එතකොට මේ පොඩි දේවල් පවතින දේවල්. ඊට පස්සේ තා පොඩ්ඩක් එහාට ගියාම මොනවා හරි ගණන් ඉලක්කම් දැනුම දෙන්න ඕන. ඒකටත් දෙන්න ඕන මිනිස්සු ලියා ගන්නවා, දැනුම ඉගෙන ගන්නවා කියන තැන ඉන්නවා. තවත් පැත්තකට ගියාම වන්දනාමාන, ඒ කියන්නේ රහතුන් දකින්න බෑ, රහතුන් වන්දනා කරනවා, රහතුන්ගේ මව්පියෝ වන්දනා කරනවා, ඔහොම වැඳ වැඳ ඉන්නවා. ඒකත් හොඳයි. තන වාසලතේ ඒකටත් ඉන්නෝ සෑහෙන සෙනඟක් ඉන්නවා. නමුත් මේ රහත් වෙන්න, ආර්ය ශ්‍රාවකයෙක් වෙන්න මට්ටමට පරිවර්තනය වෙන්නයි මේ දේශනා තියෙන්නේ. අර එකක්වත් නෙමෙයි. අපි ඒ කිසි කෙනෙක් වැඳ වැඳ ඉන්නේ නැහැ. ඒ බුදු කෙනෙක් දේශනා කරපු පරමාය පූජාය, පටිපත්ති පූජාය කියන තත්ත්වෙන් ආර්ය මගට පරිවර්තනය වෙන්නට අවශ්‍ය කරන අනුශාසනය අප ලබා දෙනවා, අපි ලබනවා. ඒ ගැන සන්තෝෂ වෙයි. අපේ ඉන්න අයත් පොඩ්ඩක් ගිහිල්ලා වටේ ගිහිල්ලා එනවා. ගිහිල්ලා ඇවිල්ලා කියනවලු මේ අපේ ડોක්ටර්ත් කිව්වමගේ දවසේ ආනන්ද හඳුරග බන කොච්චර හොඳයිද කියලා හිතෙන්නේ. හඳුරනේ වටේ පොඩ්ඩක් ගිහිල්ලා හන්න ඕන කිව්වා. අහල එනකොට තමයි තේරෙන්නේ ඒ තුල තියෙන රිද්මය මොකද්ද කියලා. තේරුණා නේද? මේ 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 රිද්ම් මනින දැන් උපකරණ තියෙනවා. හඬේ වුණත් ඒ ප්‍රස්ථාරයෙන් එයාගේ තියෙන වොයිස් එකේ තියෙන ගුණාත්මක භාවය අයිනවා. සිතෙහිත් එහෙමයි.
එතෙමයි. ගුවන් විදුලි නාලිකාවල එහෙම ගියාම අපි ඒගොල්ලන්ට මේ හඬ පිළිබඳව පුදුම විද්‍යාත්මක දැනුමක් තියෙන අය ඉන්නේ. ඉතින් මගෙත් ඒ හඬ පිළිබඳව මේ විශේෂයෙන් කිව්වා හොඳයි කියලා. ඔය සිරස මාධ්‍ය වැඩසටහනකට එහෙම ගියපු වෙලාවේ ඒගොල්ලෝ ඒ රිද්මය බලලා කිව්වා සයින්හස්සේගේ මේ තියෙන රිද්මය ඉතාම හොඳ රිද්මයකට යන්නේ කිව්වා අපිට. මේ හොඳ මානසික තත්ත්වයන් අවදි වෙන රිද්මයකින් යන්නේ කිව්වා. එන නේද? ඒක රිද්ම තියෙනවා මනුස්සයාගේ කොතෙන්ටද මේ මානසික මොන අවදියක්ද සිද්ධ කරන්න කියලා. එතකොට මේ ලෝකෝත්තර ධර්මය අවදි කරන රිද්ම් එකක් තියෙනවා, රිද්මයක් තියෙනවා. ඒ රිද්මයෙන් තමයි අවදි වෙන්නේ. එන නේද? එම වෙලේ සමහර අය විප්ලවකාරයෝ හිටියා මට වඩා හොඳට මානව හිතවාදී බවක් කතා කරනවා. ඒ උනාට ඒ රිද්මය අවදි කරන්නේ විප්ලවයකට. දැන් විජේවීර වගේ උන්නහ කෙනෙක් ගත්තාම පුදුම බණනේ කතා කරන්නේ කතාවේදී. අපි හිතයි ජීවෙමු, ප්‍රේම හිතයි ජීවෙමු, දයාපන්න වෙමු, ප්‍රේම කරමු, අපි මේක සාධාරණ කරමු කියලා විප්ලවය ඇතුළේ යන්නේ රිද්මය විප්ලවය. වචනය හරි ශ්‍රේෂ්ඨයි. ඔසාමා බිල්ලාඩන් කතා කරනකොට උනත් ඒ මීට වඩා සංවරයි. හැබැයි රිද්මේ විප්ලවය කතාව බෝධිසත්ව. ඒව අඳුන ගන්න පුළුවන් ලොකු ඥානයක් තියෙන්න ඕන. අන්න ඒ මට්ටමට බුද්ධිමත් වුණොත් මේ සමස්ත සමාජය මේ රටේ මිනිස්සු රවට්ටන්න බෑ. කවුරු තවට්ටන්න උත්සාහ කරන්නේත් නෑ. රවට්ටන මිනිස්සුන්ට ඉඩක් හම් වෙන්නේත් නෑ. ඔය රිද්මේ ඉගෙන ගන්න. අපේම බණ ටික අහලත් ඒ වගේ හාමුදුරු කෙනෙක් ලෑස්ති වුණා. මේ 2020 වෙනකොට රහතන් වහන්සේලා 100ක් නිර්මාණය කරනවා කියලා මොකද්ද බණ කට්ටිය ගියා බුෂ් කියලා ඔක්කොම. රිද්මය අවුල් ප්‍රෝඩාව වචන ඕ රහත් වෙන්න බුදු වෙන්න. මමත් ඉතින් කිව්වා අනේ කවුරු හරි හාමුදුරුවෝ මං බණ කියන හාමුදුරුන්ට ආදරෙයිනේ. ඉතින් මං කිව්වා අනේ යන්න ගිහිල්ලා බණ අහන්න මොන හාමුදුරන්ගෙන් වුණක් කමන්නේ කියලා. මෙන්න ඒගොල්ලන්ගේ මේ කෙනෙක් මටත් ගෙනල්ලා දුන්නා නිකන් මටත් ඉගෙන ගන්න කියන වගේ දේශනා ටික. මම පොඩ්ඩක් ඇහුවා. අහලා බලලා මං කිව්වා මම හිතන් හිටියේ මේ මිනිස්සයා හරි දෙයක් කියනවා කියලා. මෙයා මේ බොරු කියන්නේ කියලා. මෙයා මේ බොරුවක් කරන්නේ කියලා මම එතන ඉඳලා දොස් කිව්වා. ඉතින් සමහර අයට රිදුනා, සමහර අයට පීඩාපත් වුණා. මේකුත් දේවල් ඇතුණා. ඉතින් මටත් සමහරලාට බන කියන අයගේ මම පොඩ්ඩක් බලනවා මේ මිනිස්සයා පොඩ්ඩක් හරියට ඒක කියනවද කියලා. හරි දෙයක් කරනවද කියලා බලනවා. ඒකට මම හරි දෙයක් කරනවා නම් දොස් කියන්නේ නෑ. ඒක වැරදියට සද්ධර්මයේ දේශනා කරනවා නම් ඒ රිද්මයේ වැරදි නම් ඒ රටාව වැරදි නම් එතනින් අපිට තේරෙනවා එතන ධර්මයේ නෙමෙයි පැන නගින්නේ කියලා. එතන වෙන දෙයක්. මේ ධර්මයක් අවබෝධිත කෙනෙක් එක්ක නිකන් කතා කර කර ඉන්න. මොකද හේතුව අර රිද්මය එනවා. එනවා. නිකන් ආලෝණීලෝ තියෙන ගුණහර්ප තියෙන. කමන්නේ ඒව හරි කතා කර කර ඉන්න අර රිද්මය එනවා. ඒ හිතා ගන්න බැරි එකක්. ද්වේෂ සහගත තියෙන මනසක් එක්ක නිකන් බුදුබණ කතා කර කර ඉන්න. අර කාලකණි රිද්මේ එනවා. තේරෙනනේ. ඒකයි වැදගත් වෙන්නේ. මේ වචනයට කියන්න බැරි දහමක් ලෝකේ තියෙනවා. බුදු කෙනෙක් දේශනා කරා. පන්සාලික රසත් දේශනා කරලා මේ ඇට්ටේරියා ගහකින් කොළ ටිකක් අරගෙන කියනවා මහණෙනි මම ඔබට දේශනා කරපු ටික මෙච්චරයි. වචන කියන්නේ මෙන්න මේ වගේ පොඩි දෙයක්. ඔබට අවබෝධ කරගන්න තියෙන ප්‍රමාණය මේ මහ වනයේ තියෙන කොළ වගේ. ඒ වගේ තමයි සදාකාලිකවම. ඔබට ඔබගේ විශ්ව ඥාණය සම්මා දිට්ඨියෙන් දකින්න තියෙන දහම මේ විශාලයි. මේ ආනන්දහාමුදුරුවෝ මේ දේශනා දැන් දහස් ගාණක් දේශනා කරත් මේ පොඩි අතෙහි තියෙන පොඩි කොළ කීපයක් විතරයි. මේ හැම දෙයක්ම සැප විඳීම සඳහා තමයි උපකාරක වෙන්නේ. මෙලව සැප සසර සැප සඳහා.
අපේ ජීවිතයේ ස්වභාවයෙන්ම අපේ ආත්මය සෑදී තියෙන්නේ දුකටපත් නොවි වාසය කරන්න. ආන්න ඒ ස්වභාවිකත්වයට ඉර දෙන්නයි අපි මේ ධහමෙන් පුරුදු වෙන්නේ. අන්න ඒකට කියනවා නිර්වාණය. නිර්වාණය කියන්නේ බැඳීම් වලින් නිදහස් වීම. කොහොමද බැඳීම් වලින් නිදහස් වෙන්නේ? වෛර කරලා, ක්‍රෝධ කරලා, එහෙමනම් පිළිකුල් කරලා අන්තිකට ගිහිල්ලා නම් නෙමේ. සැබෑ යථා තත්ත්වය තේරුම් ගැනීම, ධාතුවල ස්වභාවයත්, චිත්තචෛතසික ධර්මයන් වල තියෙන ස්වභාවයත් තේරුම් අර ගැනීම. ඒක බොහෝම හිමින් ඥානණය කරගන්න ඕනේ. ඒකට කියනවා සම්‍යක් ඥානය කියන එක. අන්න ඒක පහළ කරගත්තොත් ඔබට ධර්ම මාර්ගය තහවුරු වුණා කියලා කියනවා. ඒ වගේම තහවුරු කරගන්න මහන්සි වෙන්න හැම දිනාටම ධර්ම අවබෝධයම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.